ඉතින් අද දවසේදී සිරස FM සනරාමර සෙවනට අප ආරාධනා කළා තිත්තකල්ල අහංගම මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය තිත්තකල්ලේ ආනන්ද සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට. අපේ හාමුදුරුවනේ මහත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිරස FM සනරාමර සෙවනට ඔබ වහන්සේව පිළිගන්නවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ මම යෝජනා කරන්න කැමති පරණ ජීවිතයට සමුදීලා අලුත් ජීවිතයක් ලබා ගන්නේ කොහොමද කියලා අද දවස තුළ තේරුම් කරලා දෙන්න. මිනිස්සු හැමතිස්සෙම අතීත මතකයන් හිතේ තියාගෙන ඒවට පශ්චාත්තාප වෙවි, ඒවට විටින් විට සතුටු වෙවි, දුක් වෙවි ජීවිතය ගෙවනවා. මිනිසුන්ට අද හිමිදිරි උදෑසන බොහොම පින්වත් ඇත්තන්ට අලුත් දවසක් ලැබුණත් ඇත්තටම ඔවුන් දන්නේ නැහැ දවසේ අලුතෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඊට හේතුව තමයි ඔවුන්ගේ පරණ මතකයන් නැගිට මොහොතේ පටන් දවස තුල එනකොට ඔවුන්ට අලුත් දවසක් මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් මම හැම දිනාටම යෝජනා කරන්නේ පරණ දවසට සමුදීලා අලුතෙන් ජීවත් වෙන හරියට අලුත උපන් දරුවෙක් වගේ. ඔහු හරිම සතුටින්. ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහුට ඉරිසියා කරන්න, වෛර කරන්න, පශ්චාත්තාප වෙන්න එහෙම කිසිම හේතුවක් නැහැ. ඊට හේතුව ඔහුට ගාව පරණ මතකයක් නැහැ. ඒ වගේම අපි පුරුදු වුණොත් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධහමින් පරණ මතකයන්ට සමුදෙන විදිය, අලුතෙන් දවස පටන් ගන්න විදිය හරියට සමනැල්ලෝ ශ්‍රීපාදයට පියාඹලා යනවා වගේ, කුරුල්ලන් අලුතෙන් කෑම හොයාගන්න දවසක යනවා වගේ, එහෙමයි. ඒ තරම්ම සැහැල්ලුවෙන් දවස පටන් ගන්න පුළුවන්. අපි උත්සාහ කරනවා මේ ගැටලු හරහා අලුතින් කොහොමද අලුත් ජීවිතයක් ලබන්නේ, කොහොමද දවස සියලු මතකයන්ට සමුදීලා සතුටින් පුරවා ගන්න කියලා. මම ආශිර්වාද කරනවා සියලු දෙනාටම දවස සතුටින් පිරීලා යන්න මේ ශ්‍රවණය කරන සාකච්ඡාව හේතු වාසනා වේවා කියලා. මේ හිමිදිරි උදෑසන ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනා උදින්ම අවදි වෙලා තමන්ගේ නිවස පිරිසිදු කරලා මුලින්ම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. මේ හාමුදුරුවනේ උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් උන්වහන්සේට වැඳුම් පිදුම් කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර වැඳුම් පිදුම් සිදු කරන බුදු කුටිය කොයිතරම් පිරිසිදු ස්ථානයක් විය යුතුද අපේ හාමුදුරුවනේ? සමහරු කියනවා මේ බුදු කුටිය නිවස තුළ හෝ නිවසින් පිට පිහිටවා තිබීම හොඳයි කියලා. අපේ හාමුදුරුවනේ දැන් අපි වන්දනාමාන කරනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන වන්දනාමාන කොයිතරම් පිරිසිදු පිළිවෙල විය යුතුද? ඔව් සමන්ති, එයාගේ ප්‍රශ්නේ මට දෙපැත්තක් පේනවා. එකක් තමයි ওই බුදු කුටිය කියන සංකල්පය මිට අවුරුදු 100කට 200කට පගේ කලින් ලංකාවේ මිනිසුන් අතර ආපු දෙයක්. එහෙමයි. ඒ නිසා ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය හැම දෙනෙක්ම ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගන්න, බුදුරජාණන් වහන්සේව අරමුණු කරගන්න තමන් නිවසක් අලුතෙන් හැදුවාම, නිවසක පදිංචියට ගියාම, ඒක කුලියකට ගියාම උඩා හෝ සාමාන්‍ය ප්‍රමාණය බුදු පිළිමයක් ගෙනල්ලා සමහර අය එළියේ වෙනම බුදු කුටියක් නිර්මාණය කරගන්නවා. සමහර අය නිවස ඇතුලේ සාලේ නිර්මාණය කරගන්න. සමහර අය මම දැකලා තියෙන ගෙවල්වල සම්පූර්ණ කාමරයක්ම ඉතාම ලස්සනට පිරිසිදුව තියලා මුළු කාමරයක්ම බුදු පිළිමයක් තියලා ලස්සන නිර්මාණය කළා. ඔය හැම අයම ලංකාවේ ලෝකේ පුරා අපේ සිංහල බෞද්ධය කොහේ ගියත්, තායිලන්ත බෞද්ධය, එතනින් ගියාම බුරුම බෞද්ධය, හැම කෙනෙක්ම ওই කාර්යයෙන් නිරත වෙනවා. එතකොට ඒක සම්ප්‍රදායක් වශයෙන් ඉතාමත්ම හොඳ දෙයක්. මොකද තමන්ට උදේ පටන් ගන්නකොට මේ ලෝකයේ ප්‍රඥාවෙන් බබලවපු බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කළා එහෙන් පටන් ගන්න එක හොඳයි. එතකොට ඒක පිරිසිදුකම ගැන තමයි මේ අහන්නේ. කොයිතරම් පිරිසිදුව තියෙන්න ඕනද කියලා. මෙහෙමයි. මම දන්න විදිහට ඕනම අපිලිවල අපිරිසිදු නිවසක වුණත් බුදු කුටිය බොහොම පිරිසිදුව තියෙනවා. බොහෝ දුරට වයෝ වෘද්ධය ඉන්නකොට ඒ අයට තමයි සමහරට පිරිසිදු කරගන්න අපහසු. මම දැකලා තියෙනවා සමහර ගෙවල් වලට වැඩම කරාම ඒ අය වයෝ වෘද්ධ ගෙවල් වල බලා ගන්න කියලා කවුරුත් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් ආකාරයෙන් පහන් එතනින් ගියාම බුදු පිළිම පිරිසිදු කරලා තියෙනවා. එහෙමයි. නෑ සමහර වෙලාවට ලෙඩ රෝග අධිකුණාම කරගන්න අමාරුයි. මේ වෙලාවට හිත කලබල කරගන්න හොඳ නැහැ. ඉතින් අපි වඩා හොඳයි සම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන මකුණු දැල් කඩලා ඒ මල් පහන් තියෙන පීරිසි එතන මල් වට්ටි එතසේ පහන් ඒවයි අයින් කළේ බැඳෙන දූවිලි අයින් කළ තියෙනකොට ලස්සනයි. මොකද ලස්සන දෙයක් තමයි දකින්න කොටත් හිතට ප්‍රසන්න බවක් තියෙනවා. හැබැයි මේ බුදු කුටියක් පිරිසිදුව තියාගන්න කියලා මිනිස්සු 90%ක් මේ විදිහට කරනවා. කීප දෙනෙක්ට තමයි ඒක තේරෙන්නේ කාර්ය බහුලවත්වයත් එක්ක. මම හිතනවා මේ බුදු කුටිය වෙන්න පුළුවන්, තමන් ඉන්න කාමරය වෙන්න පුළුවන්. ඉතින් ඒක පිරිසිදුව ලස්සනට තියෙනකොට තමන්ගේ හිතට හරි සතුටුයි. ඒතකොට බුදුන් වඳින්න වුණත් බුදුගුණ සිහිපත් කරන්න වුණත් හිතෙනවා. දැන් මකුණු දැල් බැඳිලා එතනින් ගියාට පස්සේ පොල් තෙල් එහෙම පහන් වල බැඳිලා තියෙනකොට තමන්ට උනත් ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ. එහෙමයි පැහැදිලි. ඒතකොට තමන්ට ඒ දර්ශනය දකින්නකොට හිතේ කිලිටි බවක් ඇති වෙනවා. ඒතර මට මේ තේරෙන එකම දෙයක් තමයි එක පැත්තක්. ඒ සාම්ප්‍රදායික වශයෙන් අපි ඉන්න තැන ඒවා පිරිසිදු කරලා අඩු සතියකට එක දවසක් වෙන පුළුවන් දිනයක් පතා වෙන්න පුළුවන්. තමයි හැමතිස්සෙම ඒ බුදු කුටිය පිරිසිදුව තියාගන්නේ ගොඩක් වටිනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ ඊට හා බුදු කුටියක් ගැන අපිට දේශනා කරලා තියෙනවා. එහෙමයි.
ඒ බුදු කුටිය තමයි මිනිස්සු හැම කෙනෙම පිරිසුදු කරගන්න ඕන. සමහර වෙලාවට තමන් වඳින පොදන තැන මොකක් කරේ දූවිලි තියෙන්න පුළුවන්. නමුත් මේ බුදු කුටියේ දූවිලි බැඳුනොත් ඔබගේ මුළු ජීවිත කාලයම ඔබට කොච්චර ලස්සනට භෞතිකව හිටියත් මානසිකව ලස්සනක් නැහැ. මොකද බුදු කුටිය අපේ හදවත තමයි බුදු කුටියක් කරගන්න ඕන. මම මේ වෙලාවේ කියන්න කැමති මේ පුංචි ළමෙක් අපි ධර්මය කියලා දුන්න මට මතකයි අනුරාධපුරේ ඉන්නකොට ඒ ළමයා පාසල් නිවාඩු කාලේ ගෑනු ළමයි 5 වසරේ මේ කොළඹ ඉස්කෝලේකට යන්නේ ආත්තම්මලගේ ගෙදර ඇවිල්ලා අපි පිණ්ඩපාත යනකොට වැස්ස කාලයක් ඒ නිවාඩු කාලේ මේ කාලේ වගේම ඉතින් අම්මයි දුව ඇවිල්ලා කිව්වා මේ අපි දානේ ගෙනත් දෙන මේ දවස්වල පිණ්ඩපාත යන්න එපා කියලා. ඉතින් හැමදාම උදෑසන 7ට විතර දානේ අරන් එනවා මේ දුවත් එක්ක. ඉතින් අපි මම ජාතක කතා කීපයක් කියලා දෙනවා. මම කියලා දීලා මේගොල්ලෝ සාම්ප්‍රදායිකවම හැම ළමයෙක්ට අම තාත්ත කෙනෙක් කරනවා වගේ උදේවස බුදුන් වඳින පුරුදු කරලා තියෙනවා. ඉතින් මේ පුරා දවස් 10ක් 15ක් මෙහෙම දානේ අරගෙන ආවා. ඒතර මේ ළමයා ආත්තම්මලගේ ගෙදරින් කොළඹ යනකොට කිව්ල දැන් ඔයාට සාදුට දානේ දෙන්න වෙන්නේ නැහැ. ඒ වගේ වාට දැන් මේ බුදුන් වඳින්න වෙන්නේ අනුරාධපුරයේ. එතකොට තියෙනවා සමාධි පිළිමය තියෙනවා. තා පිළිම විශාල වශයෙන් අනුරාධපුර නගර නිර්මාණය කළ හරිර නගර ආසන්න තියුනේ ආත්තම්මලගේ ගෙදර. යා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ආත්තම්මේ මට හැමදාම බුදුන් වඳින්න පුළුවන්. ඒයි මම කොළඹට ගියත් බුදුහාමුදුරුවෝ ඉන්නේ මගේ හදවතේ. ඒ බුදුහාමුදුරුවෝ නැති කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මම කියන්නේ පුංචි ළමයා කියන බුදු කුටිය තමයි ලස්සනට තියාගන්න ඕන. ඒක බුදුම ප්‍රඥාවන්ත දාර්ශනික කතාවක්. ඒ කියන්නේ අපිට සමහරට අපි ගෙදර යනකොට අපි වසිකිළියට යනකොට අපි කුස්සියට යනකොට අපි පාරේට කඩේට යනකොට අපි හිතන්න පුළුවන් අපි මේ බුදු කුටියෙන් ඈත් වෙලා යනවා කියලා. මම යෝජනා කරනවා අද උදේ උදෑසන කාලය තුල මේ මුළු ජීවිතේම බොහොමද බුදු කුටියක් කරගන්න පිරිසුදු බුදු කුටියක් කරගන්න. ඒක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඔබ යන ගමන් අතීතය ගැන කල්පනා නොකර ගමන් කරන්න. අනාගතය ගැන සිහින මවන්න නැතුව ගමන් කරන්න. ඔබ කෑම කන විට කෑම කන්න. රෙදි සෝදන විට රෙදි සෝදන්න. ඔබ නාන විට නාන්න. ඔබ කතා කරන විට කතා කරන්න. වෙන වෙන කල්පනාවලට යන්න එපා. අනේ එතන තමයි නියම බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. එහෙමයි. දැන් අපි කියමු මිනිස්සෙක් සාමාන්‍යයෙන් ගමනක් යනකොට සමන්ති එයා ගමන යන්නේ නැහැ. එයා මේ වෙන වෙන කල්පනාවන් වල ජීවත් වෙන්නේ. දකින්න දේවල්. ඔව් එයාගේ එයා අර ඒවට බැඳිච්ච දේවල්, එයාට අපතපසු වෙච්ච දේවල්. එතකොට එයා ගමන් කරන්නේ නැහැ. එහෙමයි. එතකොට එයාට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න බෑ. දැන් අපි දන්නවා සෑම ගෙදරකම බුදුහාමුදුරුවෝ සඳහා පොඩි ඉඩකඩක් තමයි වෙන් කරන්නේ සම්මුති වශයෙන්. ඒක වැරදක් නැහැ. නමුත් මම කියන්නේ ඔබේ මුළු ගෙදරම බුදුහාමුදුරුන්ට දෙන්න කියලා. ඔබ කුස්සියට යනකොට බුදුන් සමග යන්න කියලා. එතකොට එහෙම යන්න ඕන. නැත්නම් ඔබ ගෙදරක පර පොඩි ඉඩක් බුදුහාමුදුරුවෝ දීලා මල් පොඩ්ඩක් තියලා උදේට අයින් වෙලා ඔන්න බුදුහාමුදුරුවෝ මල් මෙන්න මං ගියා කියලා කිව්වට ඔබට කවදාවත් ඔබේ හදවතේ බුදුන් දකින්න බෑ. ඔබ දකින්නේ භෞතිකව හදාගත්ත බුදු කුටියක් විතරයි. එහෙමයි. එතකොට ඔබට හදවතේ බුදුන් දකින්න ඕන නම් ඔබ හැමතැනම බුදුන් සමග ජීවත් වෙන ක්‍රමය හොයාගන්න ඕන. බුදුහාමුදුරුවෝ පිරුණම් පෑවට බුදුහාමුදුරුවත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් උන්වහන්සේ කියා දීලා තියෙනවා. එහෙමයි. ඒ ක්‍රමය තමයි මම මේ සරලව කිව්වේ. යනකොට යන්න, කනකොට කන්න. ඔබ මොකක් හරි රැකියාවක් කරනව නම් අද දවසේ ඒ වැඩේ විතරක් කරන්න. ඔබ ඒ යාළුවෙක් සමග ඉන්නව නම් ඒ යාළුවා සමග ඉන්න. ඔබ යාළුවා සමග ඉන්න ගමන් ගෙදර ගැන කල්පනා කරන්න එපා. දරුවෝ ගැන කල්පනා කරන්න එපා. ඔබට හමු වෙලා ඔහුත් එක්ක ජීවත් වෙන්න. ඔබ බිරිඳ සමග ඉන්නව නම් ඇය සමග ඉන්න. ඔබ බිරිඳ සමග ඉන්නකොට රස්සාවේ තියෙන දේවල් කල්පනා කරන්න එපා. ඔබ රස්සාව කරනකොට ඒ රස්සාව කරන්න. ඒක තමයි නියම බුදුන් සමග ජීවත් වීම. ඒක තමයි බුදු කුටියේ නියමාකාරයෙන් පිරිසුදු කිරීම. එහෙමයි. එහෙම කරන්න කරන්න ඔබට දවසේ සතුට. අපි මේ හැම මිනිස්සෙකම සමන්තියයි මේ බුදු කුටියක් පිරිසුදු කරගන්න මොනවා හරි ප්‍රශ්නයක් මේ අහන්නේ ඇයි? මේ හැම මිනිස්සෙම මේ ලෝකෙ එකම දෙයක් හොයනවායි කියලා තමයි මම කියන්නේ. ඒ තමයි සතුට. බුදු කුටියක් හදාගෙන හරි, එළියෙන් හදලා හරි, ගේ ඇතුලෙන් හදලා හරි, ඊට පස්සේ පන්සලක නිර්මාණය කළා හරි මේ මිනිස්සු හොයන්නේ තමන්ගේ සතුට. මේ එක සිංහල බෞද්ධය විතරක් නෙවෙයි. Hindu, Muslim, Catholic මේ ලෝකවාසී හැම මිනිස්සෙම එකම දෙයක් හොයනවා. ඒ දේවල් වලට එක එක తాවකාලික දේවල් නිර්මාණය කරගන්නවා. ඔවුන්ට ඒකෙන් සතුටක් ලැබෙනවා සමන්දි. ලැබුණට ඔවුන් දන්නේ නැති නිසා බුදුන් සමග ජීවත් වෙන්න, ඒක ජේසුස් සමග ජීවත් වෙන්න, ඔහුගේ ආගමික නායකයන් සමග ජීවත් වෙන්න ක්‍රමය ඔවුන් දන්නේ නැති නිසා ඔවුන්ගේ සතුට ටික වෙලාවකින් ඉවර වෙලා යනවා. එහෙමයි. සතුට ටික වෙලාවකින් ඉවර වෙනකොට ඔවුන්ගේ හදවත නැමැති බුදු කුටිය නිකම්ම අපිරිසුදු වෙනවා. ඔවුන් දන්නේ නැහැ ඒක පිරිසුදු කරගන්න විදිය. ඊට පස්සේ ඒ සඳහා ඔවුන් තවත් දෙයක් කරනවා. ඊට පස්සේ නැවත ඔවුන්ට පොඩි සතුටක් ලැබෙනවා. අයිත් එක විනාශ වෙලා යනවා. එහෙමයි. නමුත් මේ අපි කියන මේ විදියට ජීවත් වුණොත් ඔබ හැම සමග බුදුහාමුදුරුව හැමදාම ජීවත් වෙනවා. මේක තමයි බුදුහාමුදුරුව දේශනා කරන සතිපට්ඨානය. මේක තමයි හදවතේ තියෙන බුදු කුටිය පිරිසුදු කරන විදිය. බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේ සතිපට්ඨානය යමේ පුරුදු කරනවා ඔහු සියලු දුක් දොම්නස් ගෙවලා දානවා. ඔහුගේ ඥානය වැඩි දියුණු වෙනවා. ඔහුගේ සතුට වැඩි වෙනවා. ඔහුගේ හදවත නිතරම පිරිසුදු වෙනවා. දැන් බලන්න අපේ හදවත සමන්ත නිතරම පිරිසුදු වෙන්නේ නැත්නම් හදවත නැමති මේ බුදු කුටිය. මේක බුදු කුටිය. මේක පාරිශුද්ධ භූමියක් අපේ හදවත. මේක මේ වෙන වෙන කල්පනාවන් වලට යන නිසා. ඒ ඇයිට බුදුහාමුදුරුවෝ කියන්නේ ඔහුන් ජීවත් වුණත් මලකඳන් වගේ. ඒ යනකොට යන බව දන්නේ නැත්තම්.
කනකොට කන බව දන්නේ නැත්තම් අපි ගමු ටීවී එක බලනකොට ඒ බලන බව දන්නේ නැත්තම් වෙන කල්පනාවක් නහො ජීවත් වෙන්නේ නැහැ වර්තමානයේ. එහෙමයි. එතකොට අර දාර්ශනික අර්ථයෙන් ගත්තම මේ ප්‍රශ්නේ. එතකොට ඔබගේ හදවත නැමැති බුදු කුටිය මං හිතන්නේ මේ අහගෙන හැම කෙනෙක්ගේම හැමදාම හැම මොහොතකම අපිරිසුදු වෙමින් පවතිනවා. එහෙමයි. නමුත් ඔබ මගෙන් අහනවා කොහොමද මේ එළියේ තියෙන බුදු කුටියක් ගේ ඇතුළට ගන්නද? ගේ ඇතුළෙම තියන්නද? ගෙන් එළියට ගෙනියන්නද? ඒවා සාම්ප්‍රදායික වශයෙන් කොහොම සිද්ධ වුණත් කමක් නැහැ කියලා මම කියන්නේ. ඒක ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඔබ ඒක සාම්ප්‍රදායිකව පිරිසුදුව පිළිවෙලකට තියාගන්න බව මුලින් පැහැදිලි කළා. හැබැයි මම යෝජනා කරන්නේ ඔබට සතුටින් ඕන නම්, ඔබට බුදුන් දකින්න ඕන නම්, ඔබ යන හැමතැනම බුදුන් එක්ක ගත කරන විදිය තේරුම් ගන්න. ඔබේ හදවතේ බුදු කුටිය මකුළු දැල් බැඳෙනකොට, දූවිලි බැඳෙනකොට, ඉරිතලනකොට, පුපුරලා යනකොට, ඒකේ තින්ත ගැලවිලා වැටෙනකොට ඒකට ආලේප කරන විදියක් හොයාගන්න. ඒක තමයි කරන දේ වෙන වෙන කල්පනා වලට යන්නේ නැතුව කම්ප්ලීට්, ඒ කියන්නේ සම්පූර්ණව කරන එක. එතකොට ඔබේ හදවතේ බුදු කුටිය පිරිසුදු වෙනවා. ඔබ අර මල් පහන් පිරිසුදු කරලා බුදු පිළිම පිරිසුදු කරලා තියෙනකොට ඒ සාම්ප්‍රදායික ඒ කුටියත් පිරිසුදු වෙනවා. ওই දෙකම පිරිසුදු කරගන්න මිනිස්සෙක් තමයි නියමාකාරයෙන්ම බුදුන් වහන්සේව පුදන්නේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කළා හදවත තමයි බුදු කුටියක් කරගන්නට ඕනේ කියලා. මොකද හදවත තුලින් තමයි අපි හැම දෙයක් දිහාම කල්පනාවට ගන්නෙ, හැම දෙයක් දිහාම බලන්නට සූදානම් වෙන තැන. ඒ හා සමානම තවත් ගැටලුවක් අපේ හාමුදුරනේ සනරාමන සෙවණට මේ මොහොතේදී ලැබෙනවා. මේ ගැටලුවේදී කෙනෙක් අහනවා, එහෙමනම් පන්සල් නොගියට අපේ හාමුදුරනේ හිතේ භක්තිය තියෙනවා, එහෙමනම් පන්සල් යන්නත් ඕනේද? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ අනාදිමත් කාලෙක ඉඳලා අනුරාධපුර යුගය, පොළොන්නර යුගය, මහනුවර යුගය අපේ ලංකාවේ සම්ප්‍රදායක් තිබුණා මේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා. එහෙමයි. ඒ නිසා මිනිස්සු දැන් අද වගේ තාක්ෂණයේ දියුණු නැහැ. බෞද්ධ වැඩසටහන් මිනිස්සුන්ට මෙහෙම ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ කාලේ මිනිස්සු උදේ ඉඳලා හවස වෙනකම් මහන්සියල වැඩ කළා. හවසට මුළු පවුල පිටින් පන්සලට යනවා. බෝගහක් නාවනවා. එතනින් ගියාට පස්සේ ඒ ලොකු හාමුදුරන්ට වඳිනවා. හවස බුද්ධ වන්දනා තියුණා. ඊට පස්සේ කටින පිංගම් කාලෙට ඒ තුන් මාසෙම ධර්ම දේශනා තියෙනවා. මිනිස්සු ඔහොම ජීවිතයක් තමයි ලංකාවේ ගත කරන්නේ. අවුරුද්දෙන් දැන් ওই වර්ෂය පාස ඇවිල්ලා සත වර්ෂ ගානාවක් කරනකොට මිනිස්සු පන්සල් යනවා. අදත් අපි දකිනවා පොයට මිනිස්සු විශාල වශයෙන් පන්සල් යනවා. එතනින් ගියාට පස්සේ කටින පින්කම් වලට යනවා. ඒ හැම දෙයක්ම කරනවා. ඒක සම්ප්‍රදායක් වශයෙන් හොඳයි. බුදුහාමුදුරුවෝ කියනෝනේ තම ජාතියක අය සමගිව එකතු වෙනවනම්, සමගිව විසිරලා යනවනම් ඒ ජාතිය බිඳෙන්නේ නැහැ කියලා. එහෙමයි. එතකොට මේ ගම්බද හෝ නගරබද හෝ මේ පන්සලකට ඇවිල්ලා ඒ ගොඩ වෙලා හිම යන එක හොඳයි සාම්ප්‍රදායිකව. හැබැයි මම අර මුලින් කිව්වා වගේ මම නැවත කියන්නේ මෙහෙමයි. අපි දැන් මෙහෙම අපි කියමු දවස් 30ෙම සමන්ති සතියක් ගානේ පන්සල් යන කෙනෙක් ඉන්නවා. එහෙමලා බුදු කුටි පිරිසුදු කරලා හාමුදුරන්ට වැඳලා දාන ටික දීලා එනවා. ඊට තවත් කෙනෙක් ඉන්නවා මේ කවදාවත් පන්සල් ගිහිල්ලා නැහැ. හැබැයි ඔහුගේ හිත ඉරිසියාව, කෝපය, වෛරය ඒව ඔහු නඩත්තු කරන්නේ නැහැ. එක එක්කෙනාගේ කේලම් හොයාගන්න ජීවිතයක් ඔහුට නැහැ. ඊළඟ බොරු කියන ජීවිතයක් ඔහුට නැහැ. ඔහු ඒව කරන්නේ නැහැ. හැබැයි ඔහුට පන්සල් යන්න ඔහුගේ කාර්යබහුල ජීවිතේ පන්සල් යන්න බැරි වෙන්න පුළුවන්. කියන්නේ සම්ප්‍රදායට ගරු කරන්න බැරි වෙන්න ඔහුට පුළුවන්. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දෙන්නගේ නියම බෞද්ධ කවුද? එහෙනම් අපි කියමු කෙනෙක් පන්සල් යනවා. ඒ වත් පිළිවත් ඒ සම්මුතියට නෝ සියල්ල සිද්ධ කරන උත් ඉරිසියාව, කෝපය ඒ පන්සලට ගිහිලත් ඒ කෙනෙක් කියන එක සමාන හාමුදුරුවෝගේ වැරදි වැඩ ටිකක් වෙන්න පුළුවන්. ඒ ගමේ අනිත් මිනිස්සුන්ගේ වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ සමහර කේලම් එකතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් අයගේ දේවල් තමන්ගේ හිත ඇතුළට ගන්න කෙනෙක් නෝ. මේ දෙන්නගේ නියම බෞද්ධ කවුද? ඒ කියන්නේ සමහර වෙලාවට කාර්යබහුල ජීවිතින්ද පන්සල් යන්න බැරුව කේලම් නොකිය, බොරු නොකිය අනිත් අයට තමන්ට කරන්න පුළුවන් උපකාරයක් කරන කෙනාද නියම බෞද්ධ? එතන හැමදාම පන්සලට යමින් අනිත් අයගේ වැරදි හොය හොය ඉන්න කෙනා. ඒක අපි හැමෝටම තියෙනවා. මම කියන්න කැමති මං කියවා මුලින්ම අපි හොයන්නේ හැම මිනිස්සෙම මේ ලෝකෙ එකම දෙයක් හොයන්නේ තමයි සතුට. එහෙමයි. අපේ සතුට අපි ගාව තියෙන බව තමයි ගෞතම බුදුන් පහළ වෙලා මීට අවුරුදු 2600කට කලින් කිව්වේ. වෙන කෙනෙක් සරණ යන්න එපා. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. මම වුණත් පාර කියා දෙන කෙනා විතරයි. එහෙමයි. මම පාර කියා දෙන විතරයි. මට බෑ ඔබ වෙනුවෙන් මේ පාර යන්න. ඔබ ඒකේ යා යුතුයි. අපි මේ ලෝකේ ඉන්න සමන්ති හැම කෙනෙම මොකක් හරි සම්ප්‍රදායකට බැඳිලා ඉන්නවා. හැබැයි ඔවුන්ට කවදාවත් ඔවුන්ගේ සතුට මුණ ගැහෙන්නේ නැහැ. මම දැන් මේ ළඟදී දැක්ක එනකොට මේ වටසාපතන කාලේ මේ නාය යනවා. මේ හැමදාම විටින් විට වහිනවා. මිනිස්සු බෝගහනාවන් කල තියාගෙන ඉන්නවා. පන්සල් ගිහිල්ලා. දැන් අපිට අද උනත් මේ යනකොට මේ වටසා දවස්වල දකින්න පුළුවන් සන්ධ්‍යා භාගේ. එතකොට මේ මිනිස්සු මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ මිනිස්සු
බෝගහක්ට වතුර ටිකක් දාලා මේ හදවතේ විභාගයක් පාසෙන් ලෙඩක් හොඳ කරගන්න තමයි. ලොවුන් හිතනවා මේ පන්සලේ තියෙන බෝගහෙන් තමයි මොකක් හරි ආශිර්වාදයක් අම්බු වෙයි කියලා. මේ පන්සලේ තියෙන පිළිමෙන් මට මොකක් හරි දෙයක් ලැබෙයි කියලා. අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සු එහෙම හිතන්න පටන් අරගෙන. මේ දූපතක වාසය කරන මිනිස්සු දූපත් මානසිකත්වයෙන් ගොඩ ගිහිල්ලා නැහැ. එතකොට ඒගොල්ලෝ අර මහවැස්සෙත් ගස්නාවන්න යනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ඔක ඔය හොඳ දෙයක් නෙවෙයි. බහුම් පේ සරණං යම්හි පබ්බතානි වනානිච ආරාම රුක්කානි චේතියානි මනුස්ස බය තජිත. මනුස්සයෝ බය හින්දා මේ ගස් වඳිනවලු, ගල් වඳිනවලු, පිළිම වඳිනවලු, විහාරවලට යනවලු. ඒවා සරණ යනවලු. හැබැයි මනුස්සයන්ගේ දුකේකින් සම්පූර්ණ නැති වෙන්නේ නැහැලු. එහෙමයි. ඒතර බුදුහාමුදුරුව අපිට පෙන්වන්න හදන්නේ මොකද්ද? අපි ගාව තමයි පන්සල තියෙන්නේ අපේ, මං කියන්නේ. අපි ගාව තමයි කෝවිල තියෙන්නේ. ඒ තමයි අපේ පිරිසුදු හිත. ඒතර අපේ හිත පිරිසුදුව ඉන්නව නම් ඇත්තටම ඔහු පන්සලකට, කෝවිලකට, දේවාලයකට නොගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහුට පුළුවන් නම් මෙහෙම සමහර මිනිස්සුගේ අපේ හිත පිරිසුදු ඉන්නේ හාමුදුරුවනේ අපිනම් කොහොමත් පන්සල් යන්න ඕනේ. එහෙමයි. ඇත්තටම මෙහෙම කියන මිනිස්සු පිර පාරිශුද්ධ නැහැ. ඔබ හිතේ පිරිසුදුකම බලන්න මොකද මිම්ම? හිතේ පිරිසුදුකම බලන්න ඕන. ඔබ බලන්න ඕන ඔබට ඉරිසියා වෙනවද දවස් තිස්සේ? කෝපේනවද, වෛරේනවද, එකට එක කිරීමේ එනවද? කවුරු හරි ඔබට චෝදනා කරොත් ඒක ටිකක් කියනවද නැත්නම් නිහඬ වෙනවද? හිතින් වෛරය ඇති වෙනවද? ඉතින් ඔන්න ඔය දේවල් මිනිස්සෙගේ මනසේ ඇති වෙනවනම් ඒ මනස පාරිශුද්ධ නැහැ. එහෙමයි. එතකොට ඔහු මොකද කරන්න ඕන? ඔහු මේ බුදුන් වහන්සේලා මේ මුනිවරු කියපු මේ ධර්ම ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා ඔහුගේ හිත පාරිශුද්ධ කරනවා නම් ඔහු හැමදාම පන්සල් යනවා. ඔහුගේ හැමදාම හිත පරිසුදු කරන මනුස්සයා හිමාල කන්දේ මුදුනේ හිටියත් හැමදාම පන්සල් යනවා. එහෙමයි. ඔහු ටෝකියෝ ජපානේ නගරේ හිටියත් හැමදාම පන්සල් යනවා. ඔහු කොන්ක්‍රීට් කාමරයකට වෙලා හිටියත් ඔහු හැමදාම පන්සල් යනවා. ඇයි? ඔහු බුදුහාමුදුරුවෝ කියපු දේ කරනවා. එතකොට අපේ අර මංක වගේ මුලින්ම සම්ප්‍රදායකට අනුව ඒ සම්ප්‍රදායට ගරු කරලා අපි අනේක වටිනවා. අපි අපි ඊට එහා තැනකට යන්න ඕන මිනිස් වශයෙන්. මනසින්. ඒ අපේ මනස පිරිසුදු කරගන්න විදිහ. නැත්තම් අපි කියමු කෙනෙක් ඉපදිලා ওই සම්ප්‍රදායනුකූලව පන්සල් යනවා, පොයට යනවා, කටින පින්කමට යනවා, බණ පින්කමට යනවා. ඒ ඔක්කොම ගිහලා තමන්ගේ හදවත පාරිශුද්ධ කරගන්නේ. මහණයා පන්සල් ගියාද කියලා. මං අහන්නේ ඔබගේ හිත එහෙම නැ ඔබ හිත හදාගෙන නැත්තම් පුංචි දෙයකටත් කම්පා වෙනවා. අපි දැක්කනේ සමන්ති දැන් මේ ගම් වතුරක් ආවා. එතකොට මිනිසුන් ගෙවල් යට වුණා. එතනින් ඊට පස්සේ නාය ගියා. ඒ මිනිස්සුන් ගියලා නමුත් ඒ කිසි මිනිස්සෙක් විපතත් එක්ක සතුටින් ඉන්නව අපිට පේන්නේ නැහනේ. එහෙමයි. ඔබ ওই මිනිස්සු පන්සල් ගියේ නැද්ද? පන්සල් ගියා. ඔය මිනිස්සු දේවාල වල ගියේ නැද්ද? දේවාල වල ගියා. ওই ගෙවල් වල බුදු කුටි තිබුණ නැද්ද? බුදු කුටි හැම කෙනෙම ගෙවල් වල තිබුණා. සිංහල අය. එතකොට දැන් කොහේ ඒගොල්ලෝ විපතක් එක්ක සතුටින් ඉන්නවා? එතන මං අහන්නේ ඒගොල්ලෝ පන්සල් ගිහිල්ලාද? ඒ මිනිස්සෙට බුදුදහමේ ශක්තිය මනින්නේ විපතකදී. ධාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මිනිස්සෙගේ ශක්තිය බලා ගන්න පුළුවන් විපතක් සිද්ධ වෙච්ච වෙලාවට. එයා ඇත්තටම පන්සල් ගියාද නැද්ද කියලා බලා ගන්න පුළුවන් විපතක් සිද්ධ වෙලාට. මම මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍ය ලෞකික ජීවිතයේ මිනිස්සෙගේ ශක්තිය මනින්නේ විභාගයක නම් ලකුණු 100ක් ගත්ත වෙලාව. ක්‍රිකට් මැච් එකක නම් ලකුණු 100ක් ගහපු වෙලාව. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයේදී මිනිස්සෙගේ ශක්තිය මනින්නේ. ඒ කියන්නේ ඔබ මේ බුදුන් වදාළ මග කෙනෙක්ගේ ශක්තිය මනින්නේ ලකුණු බිඳුවක් ගත්ත වෙලාවට. අපි කියමු පුතාට ලකුණු බිඳුවයි. අම්ම කොච්චර සතුටින් ඉන්නවද? ඇය සතුටින් නම් ඇය පන්සල් ගිහිල්ලා. ඇයට ඒක දරා ගන්න බැරි නම් ඇයට මේ දරුවට බනින්න හිතෙනවද? ඇය ඇත්තටම පන්සල් ගිහිල්ලා කොච්චර භෞතිකව පන්සල් ගියත් ඇත්තටම පන්සල් ගිහිල්ලා නැහැ. එහෙමයි. අපි කියමු නියම පුහුණු කරුවේ තමන් පුරුදු කරපු කෙනා. අපි කියමු ක්‍රීඩකයෙක්, ක්‍රීඩකයෙක්. ඔහු පුරුදු කරලා ඔහු බිඳුවකට දැවිලෙනකොට ඔහු කොච්චර සතුටින් ඉන්නවද? ඔහු කොච්චර ශක්තිමත්ද? ඔහු මානසිකව වැටිලා නැද්ද? අන්න ඒක තමයි යාගේ ශක්තිය. එතකොට ඒක තමයි බුදුදහමේ. එතකොට අපි දැක මේ වගේ විපතක් වෙච්ච වෙලාවට ඇත්තටම මිනිස්සු පන්සල් ගියා නම්, ඇත්තටම හිත නැමැති පන්සල වැඳගත්තා නම් ඔවුන් මේ වෙලාවේ සතුටින් ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ භෞතික දේවල්. එම ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. තමන්ති මේ ලෝකේ තියෙනවා කවදාවත් අභියෝග කරන්න බැරි දේවල්. මේ අහස, මේ පොළව, මේ ඉර, මේ හුළඟ, මේවට මිනිස්සුන්ට අභියෝග කරන්න බෑ. මේවට අභියෝග කරන්න මිනිස්සුන්ට වෙන්නේ විපත් වෙන එක විතරයි. එහෙමයි. මේවට තියෙන බුදුදහම මේවට ලං වෙන විදිය. මේවත් එක්ක එකතු වෙන, මේ විශ්වයට එකතු වෙන විදිය. අනේ එකතු වෙන විදියදී ඔවුන් විශ්වය හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමදී මේ වගේ විපත් වෙනකොට ඔවුන් දන්නවා සතුටින් ඉන්න විදිය. එහෙමයි. අන්න ඒ අය තමයි ඇත්තටම මම පන්සල් ගියා කියලා කියන්නේ. මොකද තමන්ට විපතක් ඉද්දී සතුටින් ඉන්න පුළුවන් නම්, තමන්ට කවුරු හරි වෛර කරද්දී වෛර නොකර ඉන්න පුළුවන් නම්, තමන්ට ඉරිසියා කරද්දී ඔහුට උදව් කරන්න පුළුවන් නම්, අන්න ඒ අය භෞතිකව පන්සල් ගියත් නැත ඇත්තටම ඔවුන් බුදුහාමුදුරුවෝ කියන පන්සලට ගිහිල්ලා මුළු ජීවිත කාලෙම භෞතිකව පන්සල් ගියත් ඒ සියලු පින්කම් වලට සහභාගී වුණත් විපතකදී දරා ගන්න බැරි නම්, විපතකදී සතුටින් ඉන්න ක්‍රමය දන්නේ නැත්තම්, වෛරයට වෛර කරනවනම්, ඉරිසියාවට ඉරිසියා කරනවනම්,
එකට එක්කන්න එකට එකට එක්කන්න ඕන මම කියන්නේ ඔව් දින 365ම පන්සලට ගියත් ඔව් කිසි දිනක පන්සල් ගිහිලා නැහැ කියලා අපේ හම්දුරනේ ඔබ වහන්සේ කලින් ගැටලුවේදී සඳහන් කළා දැන් කෙනෙකුට විපතක් වුණාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි කියලා කෙනෙක් ඉර්ෂ්‍යා කරාම ඒ ඉර්ෂ්‍යාවට ආයමත් ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි කියලා ඒත් අපේ හම්දුරනේ මේ පෘථග්ජන ජීවිතය තුළ මේ සමාජයේ දිහා බැලුවහම එහෙම දෙයක් පේන්නට නැහැනේ අපේ හාමුදුරනේ. එහෙමනම් අපි කොහොමද ඒ විදිහට කටයුතු කරන්න ඕනේ? කොහොමද මේවා උපේක්ෂාවෙන් නිදරා ගන්නට ඕනේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හැම දෙයක්ම එහෙම අපේ හාමුදුරෝ කියනවා වගේ දරාගත්තොත් ඔළුවට අතහොදනකම් මේ සාමාන්‍ය දිනදා කතාව ඔළුවට අතහොදනකම් අපි ඉන්න ඕනේද කියලා. එහෙමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොහොතේදී අපේ හාමුදුරනේ. ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය සමන්ති. මොකද අපි කියනවා විපතදී වැටෙන්නේ නැතුව ඉන්න කියලා. එහෙමයි. දර ඔබ කිව්වා වගේම සාමාන්‍ය කෙනෙක් ඉන්න පුළුවන් වහන්සේ වැටෙන්නේ නැතුව ඉන්න කියලා කියනවා. කොහොමද වැටෙන්නේ නැතුව ඉන්නේ? අපින වැටෙනවනේ. ඒක තමයි ඇත්ත. මිනිස්සු ක්‍රමයේ දන්නේ නැහැ. වැටෙන්නේ නැතුව අපි ද වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා ගියාට සමන්ති ඒක හරියන්නේ නැහැ. එල කියා දෙන්න ඕන මේ අද දවසේ මේ උදෑසන කාලේනේ මේ ශ්‍රවණය කරන්නේ. කොහොමද දවසේ ප්‍රශ්නාව වැටෙන්නේ නැතුව ඉන්නේ? එතකොට ඔකට තියෙනවා සමන්ති කියවනේ අපිට ඔළුවට අත හොදලයි කියලා. ඒකට තියෙන හොඳ කතාවක් මේ බුදුරජාන් වහන්සේක අවස්ථාවක් කියනවා මේ සුරාසුර යුද්ධයක් ඇති වෙනවා. එහෙමයි. කියන්නේ සුරයන්ට අධිපති සක්‍රදේවයන්ද අසුරයන්ට අධිපති වේපචිත්ති. ඒ අය අතර ලොකු දිව්‍යමය යුද්ධයක් ඇති වෙනවා. මේක ඊට පස්සේ මේ අසුරයෝ පරදිනවා සුරයන්ට සම්බන්ධ. එහෙමයි. අසුරයෝ පරදුනහම මේ නායක වේපචිත්ති බන්ධන පහකින් බැඳෙනවා. දැන් මේ වේපචිත්ති සමන්ති සුරයෝ සක්‍රදේවයන්ද ඉන්න තැනට ගෙනල්ලා දානවා. පරාදයන යුද්ධේ. එහෙමයි. මේ ඇවිල්ලත් මේ පරදිලා ඇවිල්ලත් වේපචිත්ති පරුස වචනයෙන් බයිනවා සක්‍රදේවයන්ද. දැන් ඇවිල්ලා තියෙන කවුද? දැන් පරදිලා එයාගේ සේනාව පලා ගිහිලා අසුරයාගේ. දැන් මේ දිව්‍ය පිරිසම ළඟට ඇවිල්ලා බයිනවා බයිනවා බයිනවරන්නේ. එතකොට මාතල යහනවා මේ සක්‍රේගේ ඩ්‍රයිවර්. ඒ කියන්නේ රියදුරු. රියදුරු. එයා අහනවා මේ දැන් මෙයා අපි ගාවනේ ඉන්නේ. මෙයා පරදිලා ඇවිල්ලා. ඔබතුමාට දෙවියන් වහන්සේ ඔබට මෙච්චර බයිනවා. ඔබතුමා තමයි දෙදෙවලට අධිපති. ඇයි මේ ඉවසගෙන හිනහවෙවි ඉන්නේ? එතකොට සක්‍රේ කියනවා මේ පෙරලා බයිනකොට බැන්නොත් අපි පරාදයි. ඔහු බැලුවා ඔහුමයි දුක් විඳින්නේ. මම දුක් විඳින්නේ නැහැ. මම සතුටින් ඉන්නවා. සක්‍රේ වෙලාවේ මේ අවවාදයක් දෙනවා දෙවියන්ට බයින කෙනාට එහෙම බණින්න එපා කියලා. බුදුහාමුදුරු මෙන්න මේ කතාව කියලා කියන මේ සුරාසුර යුද මේ දෙවිය සක්‍රදේවයන්ද දීපු අවවාදය. හරිම හරි. දැන් බලන්න මේ වෙලාවේ දැන් අනිත් දෙවිය පිරිසට මේ හිතන මේ සක්‍රේ බය ඇති වේපචිත්‍ර මෙච්චර මේ බැඳලා අපි ගැට ගහලා මෙතෙන්ට ගෙනල්ලා දාලා තියදිත් මෙහා මුකුත් කියන්නේ නැහැ නේ. මේ බයට වෙන්නේ නැති. ඒක බය නෙමෙයි. තවත් මිනිස්සේ කෑ ගහනකොට ඉවසනවා කියන එක බය නෙවෙයි. ඒක තමයි මනුස්සකම. ඒක තමයි දේවත්වය. දර අපි හිතනවා ඔව් අපි ඔළුවට අත හොදලයි කියලා. ඒ සාමාන්‍ය බුද්ධිමත් නැති මිනිස්සු හිතන පතන විදිය. ඒ කියන්නේ ප්‍රඥාවන්ත බුද්ධිමත් මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ නැහැ නිහඬ වීම තමන් ඔළුවට අත හොදා යෑමක් කියලා. ඒක තමයි තමන්ගේ ප්‍රඥාවන්තකම. ඒක තමයි තමන්ගේ බුද්ධිමත්කම. ඔය සමාජයේ සම්මත වෙලා තියෙන්නේ දැන් බලන්න අපේ පාර්ලිමේන්තුව ගත්තත් පාසල් වල ගත්තත් ඒ මොකද සම්මත වෙලා තියෙන්නේ ගැහුවක් ගහන්න ඕන. දැන්නොත් බනින්න ඕනේ. ඒක තමයි මේ ආගේ පෞරුෂය පෙන්වන විදිය. මේ පෞරුෂය නෙමෙයි පෙන්වන මේ මෝඩකම. මේ පෙන්වන්නේ තකතිරුකම. මේ පෙන්වන්නේ බූරුකම. කවුරු හරි ප්‍රඥාවන්ත මිනිස්සෙක් දන්නවා එයාට බනින්දි ආ ඉවසගෙන ඉන්නවනම් එයා පෙරලා මුකුත් කියනතු එයා හිනහවෙවි ඉන්නවනම් අඩුතරේ මූණෙන් වත් රවන්නේ නැත්තම් ඔහු තමයි නියම පෞරුෂයක් තියෙන මිනිස්සයා. ඔහු තමයි ප්‍රඥාවන්තයා. ඔහු තමයි බුද්ධිමතා. ඒක නිසා තමයි බුදුහාමුදුර සමන්ති කිව්වේ සක්‍රිය හරියටම හරි මහණෙනේ. ඒ සක්‍රිය වගේ වෙන්න ඕන කියලා අවවාද කරනවා. ඔබට කවුරු හරි බැන්නොත් ඔබ පෙරලා බනින්න යන්නේ ඔබ ඒක සතුටින් ඉන්න. ඔව් බැනලා දුක් විඳලා ආවේ. හැබැයි මේ බැනලා යන කෙනා හිත හිත යනවා මෙන්න මෙහෙම. මම අද ලොකු දෙයක් කරා. මම අරට දෙකක් කිව්වා. එහෙම කියලා. ඒ ඔහුගේ මෝඩකම. ඒ ඔහුගේ අසරණකම. අපි එතෙන්ට යන්න හොඳ නැහැ. අපි එතෙන්ට ගියොත් අපි පරාදයි. බලන්න අපි තව කාට හරි බනිනකොට කාගේ සතුට දිස්සෙල්ලම නැති වෙන්නේ. තමන්ගේ සතුට. අපි තව කාට හරි අපිට කවුරු හරි දැන් කියමු අපි ජීවිතේ මහන්සි වෙලා දියුණු කරගන්න හදනකොට අපිට ඉරිසියා කරනවා කියලා ආරංචි වෙනවා. හරිද? එතකොට අපි හොට ඉරිසියා කරන්න ගිය සමන්ති කාගේ සතුටද නැති වෙන්නේ මේ වෙලාවට? තමන්ගේ. කාගේ දියුණුවද අඩාල වෙන්නේ? තමන්ගේ දියුණුව. ඒ වගේ ඔකට තියෙන හොඳ කතාවක් අපේ ගම විහාරේ. නාකි බල්ලෝ කොළඹ ආවේ නැහැ කියලා. සමන්ති මේ ගහලා ඇති. ගාල්ලෙන් පිටත් වුණාලු බල්ලෝ කණ්ඩායමක් කොළඹෙන්න. එතකොට මේකේ තරුණ බල්ලෝ ටික නැගගලු මේ බස් එකට. නාකි බල්ලෙන් නගින හදනකොට අර දඩාවත යන බල්ලෝ බිරුවලු. නොරි මියා මොකද කරේ? නගින එක පැත්තකට දාලා ඉඳහම් බලට දෙකක් කියලා ඉන්න කියලා අයි බුරන්න ගියා. තාම මේ නාකි බල්ලෝ කොළඹ ඇවිල්ලා නැහැ. තාම එයා බුර බුර ඉන්න ගාල්ලට වෙලා. එහෙම. ඒ කතාවේ කියන්නේ මොකක්ද? අපිට පෙරලා වෛර කරන කෙනාට වෛර කරන්නේ. ඉනිසියා ඒකෙත් නැති වෙන්නේ තමන්ගේ දියුණුව. තමන්ගේ සතුට. එතකොට බලන් ඉන්න අය හිතන්න පුළුවන් මෙයා නිහඬයි මෙයාගේ ඔළුවට අත හොදලා යනවා මෙයා බාල්දු මිනිහෙක් කියලා නැහැ. ඔහු තමයි නියම බුද්ධිමත්. ඔහුගේ දියුණුව කරා. ඔහු වටේ පිටේව ගණන් ගන්නෑ. ඔහු කොළඹ එනවා. නාකි බල්ලෝ වගේ කොළඹ එන්න ඇවිල්ලා ගාල්ලට වෙලා නැතර වෙලා ඉන්නේ නැහැ. නිසා මම මිනිස්සුන්ට කියන්නේ විදිහ අලුතෙන් හිතන්න ඕන. අර සමාජ සම්මත වලට අනුව ජීවත් වෙන්න යන්න හොඳ නැහැ. සමාජ සම්මත කරලා තියෙන්නේ පොඩි කාලේ අපිට උනා තව වාදිනකොට අපේ නෑදාව කියන ඔබට එකක් ගහව ගහලා වරේ.
එහෙම තමයි උගන්නේ. ඔබ වරදක් කළා නැත්නම් ඔබ ගහලා වරේ. එතකොට මේ අපි නමයින්ගෙම හිතවලට දාලා තියෙනවා, අපි වරදක් කරලා නැති වෙලාවට අපිට කවුරු හරි මොනව හරි කරොත් මොනව හරි කරන්න ඕන. නැත්නම් ඒක මේ බාල්දු වෙනවා. දැන් ළමා කාලේ ඉඳලම ළමයා හිතන්න ගන්නවා වරදෙදී තමන් පාඩුවේ නිහඬ ඉවසන් ඉන්න එක හොඳ කාරණයක් නෙවෙයි කියලා. එහෙමයි. එතකොට මොකද කරන්නේ? ඔහු ඒකත් එක්ක එකතු වෙන්න ගිහිල්ලා ඒ වරදකදී ඒ වරද පෙන්වලා දෙන්න ඕන විදියක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. ඔහු කරන්නේ එවලට ප්‍රතිචාර දක්වන්න ගිහලේ ප්‍රශ්න තව වැඩි කරගන්න. ඒ නිසා දැන් බලන්න අපිට ස්කෝල් වලින් ළමයින්ගේ ආරංචියන ගහ ගන්නවා, ඉරා ගන්නවා, කවකට වලින් එන ගන්නවා. මේ තරම් කලෙයි අර මානසිකත්වයේ ළමයින්ට හුරු වෙලා. එහෙමයි. එහෙනම් අපි එක්ක විශ්වවිද්‍යාලට ගියාම රැග් කරනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ රැග් එක දුන්නේ නැති වුණොත් ඊළඟට එන කට්ට හරිනේ කියලා. අපි දැක්කත් සිංගප්පූරුව ගිරට ඒක වෙනත් විදියක් තමයි ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ. ඒ සිංගප්පූරු විශ්වවිද්‍යාලයක ළමයි විශ්වවිද්‍යාලයට අලුතෙන් එනකොට පරණා ඒගොල්ලන්ට පෙන්වන්න ඕන වැසිකිලි තියෙන මෙතන, දේශන ශාලා තියෙන මෙතන. ඒක තමයි රැග් එක. එහෙමයි. ඒක බලන හිතන ක්‍රමයක් එක්ක තමයි මේ දේවල් රඳාපවතින්නේ. අපි මේ ලංකාවේ මිනිස්සු හිතන ක්‍රමයේ සමන්ති අවුල් කරගෙන තියෙන්නේ තමන්ගේ සතුට නැති කරගන්න විදියට. ඒගොල්ලෝ මේ ඒකෙම තමයි තමන්ගේ සතුට යහපත නැති කරගෙන තියෙන්නේ. දැන් ඇහුවනේ කොහොමද අපි එහෙම ඉන්නේ කියලා. දැන් උදාහරණයක් අපි කියමු. දැන් ඕනම ප්‍රසිද්ධ කෙනෙක්ට හාමුදුර නමක් වෙන්න පුළුවන්, ගායකයෙක් වෙන්න පුළුවන්, රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සමාජයේ තියෙනවනේ චෝදනා කරනවා. එහෙමයි. බනිනවා. ඊළඟට මඩපත්‍ර කරන දේ අපි දන්නවා, Facebook භාවිතා කරලා, අන්තර්ජාලය භාවිතා කරලා හැම කෙනෙක්ටම වගේ. ඒ ප්‍රසිද්ධ හැම කෙනෙක්ටම වගේ ප්‍රතිරූපේ බිඳිනවා. එතකොට මම දැකලා තියෙනවා, මම බලනවා එයාට මේ දැන් එයා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මම ඔතනින් තමයි මිනිස්සෙගේ ආධ්‍යාත්මික ඒ කෙනාගේ හයිය කොහොමද කියලා බලන්නේ. එතකොට මට ගොඩාක් පේන දෙයක් තමයි ඒවට ඒගොල්ලෝ බනින්න යනවා. එහෙමයි. දැන් ඒගොල්ලන්ට ඒක කරපු අයට සාප කරන්න යනවා. දැන් එතකොට මම අර දැන් ඒගොල්ලන්ට ඕනුනේ ඒ ටික කරලා යාව දුකටපත් කරන්නනේ. එයාගේ දිනුව කඩා ගන්න ඉතින් එයාගේ දිනුව කඩාගෙන. එහෙමයි. අර අහක යන දේවල් දාගෙන. දැන් අපි කියමු දැන් මම හාමුදුර නමසලත් දැන් මට දානවා අන්තර්ජාලය වෙන ඔබට කාන්තා සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එතන ඕක දැන් මම බලපු ගමන් මොකද වෙන්නේ? මම දුකටපත් වුණා මොකද වෙන්නේ? මම පරාදයිනේ. එහෙමයි. එතන මම මගේ වැඩ ටික කඩා කප්පල් කරලා අරකට උත්තර දෙන්න යනවනේ. එතකොට ඇයි මට දුක එන්නේ? ඇයි මගේ සතුට නැති වෙන්නේ? මම හිතාගෙන ඉන්නවා මට කවුරුත් චෝදනා කරන්න එපයි කියලා. අපි හිතනවා අපි ගැන මිනිස්සු හොඳ කියන්න ඕන. අපි කරන දේවල් ප්‍රශංසා කරන්න ඕන. එතකොට එහෙම එකක් හිත ඇතුළට දාගෙන හිටිය මොකද ඊට ප්‍රතිවිරුද්ධ දේක් සිද්ධ වෙච්ච ගමන් මෙයා කැළඹෙනවා. එහෙමයි. මම අද මිනිස්සුන්ට යෝජනා කරන අලුත් දෙයක් අපි හිතට දාගමු. මොකද්ද දාගන්නේ? ඕන මනුස්සෙක් මට චෝදනා කරලා යන්න. ඒක ඔහුන්ට අයිතිය තියෙනවා. එතන මම අපි හිත ඇතුලෙන් අවංකවම හිතනවා ඕන කෙනෙක් මට චෝදනා කරලා යන්න. ඒ අයිතිය මිනිසුන්ට මම දෙනවා. එතකොට දැන් මම හිතන්නේ එහෙමනේ දැන් චෝදනා කරන්න ඒක හොඳයි කියලා මම හිතන්නේ. එතන මට අර වගේ එකක් දකින්න ලැබෙනකොට දුකක් ඇති වෙද සතුටක් ඇති වෙද? සතුටක් ඇති වෙනවා. අයියේ මම හිතපු දෙයක්ම වෙලා. දැන් මිනිස්සු සමන්ති පොඩු දෙලා ඉන්නේ මේ යථාර්ථයක ජීවත් වෙන නෙවෙයි. ඒ නිසා ඔහු වෙන නැති දේවල් හිතනවා. මිනිස්සු අපිට බනින්න එපා. මිනිස්සු අපි කියන දේ ප්‍රශංසා කරන්න ඕන. අපේ වැරදි තියුණත් ඒවා මිනිස්සු පෙන්නලා දෙන්න එපා. ඒ දේවල් හිතට දාගන්නවා. ඒ හිතට දාගත්ත දේවල් ඉෂ්ට වෙන්නේ නැති නිසා තමයි මේ මිනිස්සු දුක් විඳින්නේ. එහෙමයි. දුක් විඳින කාරණේ හරි සරලයි. දැන් අපි කියමු අම්මා කෙනෙක් තාම මේක පැහැදිලි කරලා දුන්නා. අම්මා කෙනෙක් හිතනවා දරුවෙක්ට ලකුණු ගන්න ඕන කියලා. හොඳට ලකුණු අරගෙන මගේ දරුවා ඉහළටම යන්න ඕන කියලා. එතකොට විභාගෙදි මේ ළමයට ලකුණු මේ අම්මා හිතනවා ළමයට ලකුණු 75ට වඩා ගණන් වලට වැඩි වෙන්න ඕන. දැන් මේ ළමයට ලකුණු 60ක් එනවා. දැන් මේ අම්මට සතුටක් නැහැ. ඇයි සතුටක් නැත්තේ? 75ම ගත්තේ නැති නිසා. ඔව් 75ම ගත්තේ නැති නිසා නෙවෙයි. එයා හිතට දාගත්ත 75ට වඩා ගන්න ඕනේ. එහෙමයි. දැන් කොහොමද හිතන්න ඕන? ළමයට අධ්‍යාපනය දෙන්නේ යා උත්සාහවත් කරන එක හොඳයි. ඒක වැරදි නෑ. නමුත් අම්මලා හිතට දාගන්න හොඳ නැහැ. මගේ ළමයා 75ට වඩා ගන්න ඕන. බැරි වෙලාවක් ගත්තේ නැතුණු මොකද? අම්මයි සතුටයි, දරුවගේ සතුටයි, ගෙදර සතුටයි තුනම නැතිනේ. අම්මා හිතට හැමතිස්සෙම දාගන්න ඕන. දරුවෙක් වුණාම ලකුණු අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි විභාගයේ යථාර්ථය. එතකොට මගේ දරුවා 50ක් ගත්තත් කමක් නැහැ. මම වැටෙන්නේ. දැන් මොකද? අම්මා දැන් ලකුණු 60ක් අරගෙන උන මූණ බෙරි කරගත්තාම දරුවා සියවතාව මානසික වැටෙන පොරදියා. ඒ වැටෙන මනස යාගේ ජීවිතේ සම්පූර්ණ නැති කරලා දාන. එතකොට අර සතුට නැති කරගත්ත කාර්යය හරි පොඩි දෙයක්. මොකද්ද? හිතට දාගත් අනවශ්‍ය බලාපොරොත්තුව. මං කියන තේන. එතකොට මං කියන්නේ මේ වෙන දේ කල්පනා කරන්න. අපි දන්නවා ලංකාවේ විභාගයක් ලිවම ඒ කියන්නේ ඒ ලෙවල් වගේ 100ට පොඩි ගානනේ පාස් වෙන්නේ. එහෙමයි. හැබැයි හැම කෙනෙම ඕක පාස් වෙන්න ඕන කියලා හිතට දාගත්තම මොකද වෙන්නේ? 100ට 80කට වඩා විශ්වවිද්‍යාලයට යන ප්‍රතිශතය අඩු වෙනවා. 120ක් තමයි සමත් වෙන්නේ. ඇත්ත ඒකනේ. අවුරුදු ගානක ලිඛිත ලේඛන ටික බැලුවම ඇත්ත ඔච්චර තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි දාගත්තොත් හැම ළමයෙම මේ පාස් වෙන්න ඕන කියලා ඒක වෙන්නේ නැහැනේ. අපි යථාර්ථය පිළිගත්තේ නැහැ. හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේක. ඒ නිසා ඔක මගේ දරුවටත් වෙන්න පුළුවන්. එතන බලන්න. ඒකේ පාස් වුණොත් අම්මා කොහොමද සතුටේ? හදිස්සියෙන් හරි අසමත් වුණොත් ඒ සතුටුයි. ඔයාගේ සතුට නැති වෙන්නේ නැහැ. එහෙනම් මේ අපේ සතුට තියෙන අපි හිතන ක්‍රමය අනුව. මොන ක්‍රමය අනුවද? හිතන ක්‍රමය අනුව. ඒක තමයි බුදුහාමුදුරුව කිව්වේ. මනෝ පුබ්බංගම ධම්මා. මනස මුල් කරගෙන සියලු ධර්මතාවයන් පවතිනවා. ඒ මනසින්ම තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. මං කියන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා හිතන ක්‍රමය වෙනස් කරගන්න ඕන. හිතන ක්‍රමය වෙනස් කරගත්තේ නැත්නම් හැමදාම දුකින් ඉන්නේ වෙයි.
සතුටින් ඉන්න විදිහට හිතනවා. දැන් අපි කියමු දැන් අද කාලේ තියෙන ප්‍රශ්නේ ගංගාතුර. එහෙමයි. ඒ මිනිස්සු කොහොමද හිතන්න පුරුදු වෙලා ඉන්න ඕනේ? ඒ පුරුදු වෙලා ඉන්නොත් මෙහෙම ගංගාවල් අයින් ඉන්න හැම කෙනෙම හිතනවා කවදාකරි මගේ මේ ගඟට යට වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියලා හිතනවනේ. දැන් අනේ කවදාවත් යට වෙන්නේ නැහැ කියලා හිතන් හිට පොයි තමයි දුකින් ඉන්නේ. එහෙමයි. එතකොට ඒගොල්ලෝ නැහැ කියලා බලාපොරොත්තුවක් දාන් හිට. හැබැයි උනේ මොකද ඒක අනිත් පැත්ත. අනිත් පැත්ත වෙනකොටම මිනිස් දුක් වෙනවා. දැන් මම නම් ජීවිතේ සමති දාගෙන ඉන්න ඔන්න ඔහොම චින්තනයක්. දැන් මම හිතන්නේ පාර යනකොට වුණත් වාහනේ හැප්පෙන්න ඕන. එතකොට කමර අපෝ දෙයනේ හැප්පෙන්න ඕන කියලා යන්නේ කවුද? අපි හැමෝම වාහනයක් ගාවට ගිහිල්ලා හිතන්නේ මොකද්ද? මේව හැප්පෙන්න එපා නේ දෙවියනි මේක රැක දෙන්න කියලා. අපි වෙන්නේ මොකද්ද? හැප්පෙනවා. දැන් බලන්න ලංකාවේ පාරවල් වල මේ ට්‍රැෆික් වැඩි. එතකොට නිතරම අපිට ඇක්සිඩන්ට් වෙන්න හැම වෙන්නේ. අපි මොඩේ වගේ කල්පනා කරොත් අපේක හැප්පෙන්නේ නැහැ කියලා. හැප්පිච්ච දවසට හිතින් දහස් වාරක් වැටෙනවා. ඒ නිසා මේ හැප්පෙන දේවල් හැප්පෙන්න පුළුවන්. කුඩු වෙන දේවල් කුඩු වෙන්න පුළුවන්. යට වෙන දේවල් යට වෙන්න පුළුවන්. හැබැයි මේ කිසි දෙයකට අපේ හිතේ සතුට නැති කරගන්න හොඳ නැහැ. අන්නේ පණිවිඩය තමයි බුදුහාමුදුරුවෝ අපිට දුන්නේ. පුට්ටස්ස ලෝක ධම්මෙන් චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං කේමං ඒ තමංගල මුත්තම. බුදුහාමුදුරුවෝ කියනවා මගේ ධහම අවසානේ ඔතන තියෙන්නේ. ඔබ හදාගත්තොත් මම මේ කියන ධහම හදලා කම්පාන වෙන හිත අටලෝ ධහමට. ඒ හිත තමයි නිවීමටපත් වෙන. ඒ හිත තමයි අශෝකං විරජං කේම නිවන දකින්නේ. එහෙමයි. ඉතින් මේ අපි මේ කියන දේ මිනිස්සෙක් කරොත් එයාගේ එදා දවසේ සතුට වැඩි වෙනවා. දැන් අද දවසේ මේ උදේ අහන කෙනෙක් එයා හිතන්න ගන්නවා අත්‍තරම නේද මෙහෙම අපිත් හිතන්න පටන් ගත්තා නම් අපේ ප්‍රශ්න ඉවරයි නේද කියලා. එහෙනම් මම කියන්නේ නැහැ සමන්ති මේ කියන එක අහලා එක දවසින් හිතක් හදාගන්න පුළුවන් කියලා. මම එහෙම කියන්නේ. මොකද ළමේ පුංචි කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන්නේ ඉෂ්ට නොවන බලාපොරොත්තු ගොඩක් මනසට දාන්න. ඒත් ඔබට මේ අද අලුත් දෙයක් ඇහෙනවා අද උදේ. එයා හිතන්න ගත්තොත් මේ මට හා මෙහෙම එකපාර හිතන්න මේක කරන්න බෑ. ටික ටික හිත හදා ගන්නවා. පුංචි පුංචි කාරණා වලට හිත හදා ගන්නවා. අපි ඒක කියලා දෙනවා මිනිස්සුන්ට ටික ටික. එහෙම ටික ටික හදලා අවුරුදු 6-7ක් යනකොට නිකම්ම තමන්ගේ හිත සතුටටපත් වෙනවා. වැටෙන්නේ හිත නරක් වෙන්නේ. ඉතින් අපි තවදුරටත් ඉස්සරහට එක මිනිස්සු කියා දුන්නා සමන්ති ඇහුවේ මගෙන් කොහොමද මේක කරන්න බැරි නේද කරන්න බැරි නේ මම මේ කියන දේ කරන මිනිස්සු ඉන්නවා කරලා ඉවර වෙච්ච මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ හැමෝම සතුටින් ඉන්නවා ඒගොල්ලොන්ගේ සතුට ගම්වතුරකට නැති කරන්න බෑ නියඟයකට නැති කරන්න බෑ ඇක්සිඩන්ට් එකකට නැති කරන්න බෑ ලෙඩ රෝගයකට නැති කරන්න බෑ ඇයියේ ඒගොල්ලෝ අලුත් විදියට හිතන ක්‍රමයේ දන්නු හිත නරක් කරගන්න තෝ ජීවත් වෙන ක්‍රමයේ දන්නු මම සීලෝ මිනිස්සුන් ඉල්ලනවා තමන් අන්නේ ඒ පරිේශණයේ දෙන්නේ ඒකට තමයි කියන ආර්ය පරිේශණය කියලා අපේ හඳුරණේ සනරාමර සෙමිනාර ලැබිච්ච තවත් ගැටලුවක් අපේ හඳුරණට ඉදිරිපත් කරන්නට සූදානම. දැන් බොහෝ පිරිස් සඳහන් කරනවා මුංජි කාලේ ඉඳලම අපේ හඳුරණේ දූ දරුවන්ට පවා අම්මලා තාත්තලා කියලා දෙනවා වැරදි කරන්න එපා වැරදි කළොත් අපාය යනවා කියලා. දැන් මේ අපාය කියලා කිව්වම හිතට බය හිතෙන තැනක් නේ අපේ හඳුරණේ චිත්‍රය. නමුත් දහමෙදිත් සඳහන් වෙනවා ඒ පිළිබඳව නිරය පිළිබඳව. දැන් ධර්මශ්‍රවණය කිරීමේදීත් පිටසන්නට ලැබෙන මේ අකුසල කර්ම නිසා නිරයට යන්නට සිදු වෙන කාරණාව. ඒත් අපේ හැඳුනේ කෙනෙකුට මේ මොහොතේදී හිතන්න පුළුවන් අනේ දෙයනේ එහෙනම් මං කොයිතරම් වැරදි කරලා තියනවද? මගේ අතින් කොයිතරම් අනිත්‍යයට වැරදි සිද්ධ වෙලා තියනවද? මං නොදැනුවත්ව කොයිතරම් වැරදි කරලා තියනවද? ඒ වගේම තමයි මම නිසා වෙන අය වැරදි කරලා තියනවද? මේ සියලු දෙනා එහෙනම් නිරයට යනවද? අපේ හැඳුනේ තේරුම් ගතියුත්තේ කුමක්ද අපි මේ කතාවේදී? ඇත්තටම සමන්ති ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මටත් එහෙම හමු වෙලා තියෙන මිනිස්සු ගොඩාරියක්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා කොටස් പ്രേත වස්තු විමාන වස්තු. එහෙමයි. නිරය ගැන සඳහන් කරන പ്രേත ලෝක ගැන දේශනාවක් තියෙනවා. එතකොට මේ ධර්මයේ දේශනා කරන සාමින් වහන්සේලා පවා ගිහියය පවා ඒ දේශනාව මිනිසුන්ට නිතර නිතර කියනවා. ඒ දවසේ පුංචි කාලේ ඉඳලම අපේ පුංචි ළමයි බය කරන්න පුරුදු වෙනවා නිරයටයි මෙහෙම වුණොත් මෙහෙම වුණොත් සිනහවද අර දේශන අහනකොට මිනිස්සුන්ට අර පුංචි කාලේ අර තමන්ට දෙමව්පියෝ බය කරපු දේවල් එක අර සිද්ධාන්ත මතක් වෙනවා. එතකොට මේ പ്രേත වස්තුවක් අරගෙන විස්තර කරොත් ඔබේ පුංචි බොරුවක් කියලා ඉවර වෙලා പ്രേත ලෝකෙට ගිහින්. එහෙමයි. එතකොට මිනිස්සු මෙහෙම හිතනවා. අනේ අපි ඊට වඩා ගොඩක් දේවල් අපේ අතින් සිද්ධ වෙලා තියෙනවා. අපි නානිවාරිම പ്രേත ලෝකේ තමයි යන්නේ කියලා මිනිස්සු මට එහෙම ඇවිල්ලා කියලා තියෙනවා. අනේ හඳුනන්නේ අර ස්වාමීන් වහන්සේ මෙහෙම ධර්මයේ දේශනා කරා අපේ අතින් වැරදි වෙලා තියෙනවා. මට හිතට ඒක අහපු දවසේ ඉඳලා හිතට හරිය ලොකුවට හිත රිදෙනවා හිතට නිින්ද යන්නේ මට. හැමෝටම මට හිතෙනවා මම പ്രേත ලෝකෙම යයි කියලා. එහෙමයි. ඒක වෙන්නේ සමන්දී බුදුහාමුදුරන්ගේ දේශනා කරපු ත්‍රිකට එක දහම හරියට අධ්‍යයනය කරන්න ඕන. උන්වහන්සේ සමන්දී මුලින්ම එහෙම නිරේ പ്രേත ලෝක ගැන කියන්නේ නැහැ. දිව්‍ය ලෝක ගැන කියන්නේ උන්වහන්සේ ඉස්සෙල්ලා මාර්ගයක් කියනවා. මොකද්ද මාර්ගය? උන්වහන්සේ කියනවා මේ දුක් විඳින මිනිසුන්ට දුකෙන් ඈතර වෙන්න විදියක්. ඒ කියන්නේ අපි කියමු හැම මිනිස්සෙම දුක් විඳිනවනේ මානසිකව කායිකව. ඒ උන්වහන්සේ පෙන්වන කායික දුකට නෙමෙයි මානසිකව දුක නැති කරගන්න විදිය. මොකද මිනිස්සු වැඩිපුරම මානසිකව තමයි දුක් විඳින්නේ. එතකොට මානසික දුක නැති කරගන්න විදියක් දේශනා කරනවා. අප්‍රමාදී වෙන්න, මෙන්න මේ විදියට හිත හදන්න, මේ විදියට හිත පුරුදු කරන්න, මේ විදියට හිතන්න, මේ විදියට සතිපට්ඨාන ධර්මයේ වඩන්න කියලා. එතකොට ඒක ඒ පුද්ගලයෙක්ට ගැළපෙන විදියටම බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා මේ එක එක කෙනාට කියපුව එක එක විදිය උපමා භාවිතා කරලා තියෙනවා.
එතකොට මොකද වෙන්නේ? එතකොට බුදුහාමුදුරට පේනවා මෙයා කලකදී මේ ධර්ම පුරුදු කරනවා. පුරුදු කරනවා ප්‍රශ්නයක් නෑ. මෙයා මොකද වෙන්නේ? හිත පිරිසුදු කරනවා. අර මඩ ගෑවිච්ච රෙද්දා හොද 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 පිරිසුදු කරනවා. වේලන වේලන පිරිසුදු කරගන්නවා. පිරිසුදු. එතකොට යාට බුදුහාමුදුරෝ නිරේ ප්‍රේත ලෝක ගැන ධර්ම දේශනා කරන්නේ නැහැ. එහෙමයි. හේතුව මොකද? යා කල යුතු දේ කරගන්නවා. හොඳ සමන්ති පේන මේ බුදුහාමුදුරන්ගේ ධර්ම අහලා 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 ඒත් දැන් මේ ක්‍රමය ඕනවටත් වඩා අහලා. හැබැයි මෙයා දැන් කරන්නේ. අන්න එතකොට බුදුහාමුදුරෝ යාට මේ සංසාරේ බය ඇතිවීම පිණිස. එතකොට මේක නොකරගත්තොත් දැන් මේ ධර්මයේ පුරුදු පුහුණු නොකරගත්තොත් වෙන ඉරණම පිළිබඳව දේශනා කරනවා. එතකොට යාට බය වෙන්න දෙයක් නැහැනේ. ඇයි බය වෙන්න දෙයක් නැති සමන්ති? යාට බය හිතෙනකොට ඒ බය නැති කරගන්න ක්‍රමයක් දන්නවා. බුදුහාමුදුරෝ දේශනා කළා දින. එතකොට අද ලංකාවේ දේශකයන් වහන්සේලාගෙන් ලොකු අඩුවක්. උන් ක්‍රමයක් කියන්නේ නැහැ. මිනිස්සු පුදුම කරන්න, මිනිස්සු බය කරන්න ධර්මයේ දේශනා කරනවා. එතන මිනිස්සු ඒක අහන වෙලාවට පුදුම වෙනවා. මෝ මේ දිව්‍ය ලෝක ගැන කිව්වා, අපාය ගැන කිව්වා, නිරය ගැන කිව්වා, හරි ශෝක මේ හාමුදුරුවෝ කියලා. හැබැයි ඒක අහලා ටික දවසක් කරනකොට උන්ට මේකේ මොකද වෙන්නේ? පාරාවලල්ලක් කියලා දුක දැනෙනවා, බය දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු හිතනවා අනේ අපි අද ඉඳලා නම් වැරදි කරන්නේ නැහැ. ඒත් මනුස්ස ස්වභාවයේ හිත පුරුදු වෙලාම තියෙන අකුසලයටනේ. අයිත් මිනිස්සු අතර අකුසල සිද්ධ වුණාම මිනිස්සුට අර දහමයි අර අකුසලේ දෙකම මතක් කියලා මනසේ කිසිම සතුටක් නැහැ. මිනිස්සු ඒ වගේ පශ්චාත්තාපයට පත් වෙනවා රක මතක් කර කර. ඇයි? එයාට දැන් ක්‍රමයක් මතක් වෙන්නේ නැහැ මේකෙන් ගොඩ යන්න. එතකොට දැන් මම යෝජනා කරන්නේ ඇත්තටම මේ ධර්මයේ දේශනා කරන සාමීන් වහන්සේලා ගිහි අය ඉස්සෙල්ලම ඔබ එයා හිතේ දුක නිවාගත්ත ක්‍රමය කියලා දෙන්නවා. එහෙමයි. දැන් මේ තමන් සමහර වෙලාවට දුක නිවාගෙනත් නැහැ. තමන් හිතත් කම්පා වෙනවා. මේ පුංචි දෙයක් ඉවස ගන්න බෑ. නමුත් අපි ඒ අය කියන්න ගියහම අනිත් අයට අර තීන දේවල් ලොකු කළා. එතකොට මේ මිනිස්සු දහස් වාරයක් වැටෙනවා. කියන්නේ ඒක ලොකු පාපයක්. තමන් නොදන්න නිවන ගැන ධර්ම දේශනා කරන්න යාම ලොකු පාපයක්. ඒ නිසා මොකද වෙන්නේ? මිනිස්සු ඇත්තටම ලංකාවේ අසරණ වෙලා ඉන්නවා. ලෝකේ පුරා මේ අහන අය අසරණ වෙලා ඉන්නවා. මම කියන්නේ එහෙම නෙවෙයි. බලන්න කල්පනා කළා අඟුලිමාල දිහා. බුදුහාඳුර උට ගිහින් නිරේ ප්‍රේත ලෝකේ ගැන කිව්වේ නැහැ. උට මාර්ගයක් කිව්වා. නවතින්න අඟුලිමාල. මම නවතිලා ඉන්නේ. කොහෙන්ද නවතින්නේ? හිතින් නවතින්න. එහෙමයි. එතකොට ඒක ලොකු විස්තරයක්. මම ඒක දැන් කරන්න යන්නේ. එතකොට ඒ වචනේ විතරක් නෙවෙයි. තව එතන සාකච්ඡාවක් ගියේ සියල්ලම ලිඛිත ඉතිහාසේ නැහැ. එතකොට එයා රහා උ හිත හදා ගන්නවා. එතන ඔහු අක්ෂර මිනී මරලා තපායට යන්නේ නැහැ. ඇයි යන්නේ? එතකොට ක්‍රමයක් තියෙනවා. ඒ යන ගමනේ නිදහස් වෙන්න. එතකොට බලන්න පටාචාරා. ඇය පටාචාරා කියලා කියන්නේ ගෙදර ඉන්න වැඩ කරන කෙනත් එක පැනලා ගියපු කෙනෙක්. එහෙමයි. ඇයට සියලු දේවල් දරු දුක දැරිලා අම්මාට පියාට එරෙහි වෙලා බුදුහාමුදුරාවට ගාවට ගාවට ඔස් නිරේ ප්‍රේත ලෝකේ කෙනෙක් කියන්නේ. ක්‍රමයක් නැගෙනියේ 100න් ඉන්නේ. ඒ විස්තරය හරහා ඇය හොයා ගන්නවා නිරේම් ප්‍රේත ලෝකෙන් ගැලවෙන විදිය. ඒ වගේම බුදුහාමුදුරේ හැම හොරු වෙනවා, මංකොල්ලකාර වෙනවා, මිනී මරු වෙනවා. ඒ කිසිම කෙනෙක්ට එහෙම කියන්න කියලා ක්‍රම කියලා දෙනවා. කියලා දීලා යා නිතර නිතර දැන් බුදුහාමුදුරන්ට පහදලා බනහන් එනවා. නමුත් අරක පුරුදු කරන්නේ. ඒක හරියට මේ වගේ. දැන් දොස්තර ලෙඩේ ඇවිල්ලා ලෙඩාට බෙහෙත ලියලා බෙහෙත් ටිකක් දෙනවා. දීලා ඉවරලා බෙහෙත් ටික හැමදාම අරගෙන එනවා යා බොන්නේ. එහෙමයි. එතකොට මොකද බුදුහාමුදුර කියන්නේ? තෝ බිව්වේ නැති වුණා. ඔබ මේක පාවිච්චි කරේ නේද? උඹට මෙන්න මේ ලෙඩේ මෙන්න මේ ටික අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අන්න එතකොට තමයි. එතකොට එයාගේ බෙහෙත් තියෙනවනේ බොන්න. එහෙමයි. ඔරයාට බය වෙන දෙයක් නැහැ. ලාද බෙහෙත් දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කියන ලෙඩේ භයානකකම. එතකොට මොකද වෙන්නේ? දැන් යාට ලෙඩේම නිතර මතක් වෙන්නේ. බෙහෙත් නැතුනම බොන්න විදියකුත් නැහැ නේ. එතකොට යා මොකද වෙන්නේ? ලෙඩේ ගැන අහගත්ත එකෙන්ම යා කලින්ම මැරලා යනවා. ඇයි? නිරෝගී වෙන බෙහෙතක් තමන් ළඟ නැහැ. මම නම් ඇත්තටම සමන්ති කියාදලු ඉස්සෙල්ලා කියාදෙන හිත හදන විදිය. බුදුහාමුදුරේ කියා දීපු විදිය. ඊට පස්සේ ඔන්න යන්න නැතර ප්‍රේත වස්තුවක් අරගෙන නිරය ගැන දේශනා කරපො සූත්‍රයක් අරගෙන දේශනා කරනවා. එතකොට යාට තියෙනවා හැමතිස්සෙම බෙහෙත් හිත හදාගන්න. එතකොට යාට මොකද බය වෙන්නේ? මට මතකයි ළඟදී උපාසක අම්ම කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා, ආහඳුරනේ මේ ධර්ම දේශනාව මෙන්න මෙහෙම ඇහුවා. අහපු දවස් ඉඳලා ආහඳුර මට නිින්ද යන්නේ. එහෙමයි. මම මේ තරුණ කාලේ යම්කිසි ආකාරයක ජීවිතේ වැරදිලා මං අදෝෂණයක් කළා කියලා. දැන් මේ වගේ ඒවා කරොත් මෙන්න මෙහෙම වෙනවයි කියලා කියනවා. ආහඳුරනේ දැන් මට ඒවා වෙයි කියලා රාට මැවි මැවිමට පේනවා. S2 වහගත්ත ගමන් පේනවා. ආහඳුන ඇත්තටම මම නිරයයිද? මම ප්‍රේත ලෝකයේයිද? එතන මෙයා මං හවා කොයි කාලේ ඉඳලා දෝක ඉබණ ඇහුවේ. දැන් ආහඳුර අවුරුදු 2කමාරක විතර ඉඳලා. එතකොට යා අවුරුදු 1කමාරක ඉඳලා අර තමන්ගේ ඇති වෙච්ච අතපසොයීමත් එක දුක් විඳින්න පටන් අරන්. එහෙමයි. එතකොට බුදුහාමුදුර මම අහන්නේ බුදුහාමුදුර මේ ධර්මයේ දේශනා කරේ සමත් පිරිසුදු මිනිසුන්ද අපිරිසුදු මිනිසුන්ටද? අපිරිසුදු මිනිසුන්. මිනිසු පිරිසුදු නම් බුදවරු පහළ වෙන්න ඕනේ නැහැ. එතකොට අපිරිසුදු මිනිසු පිරිසුදු කරලා පවිත්‍ර කරන්නේ බුදවරු මේ ලෝක උපදින්න. අපි ඔක තේරුම් ගන්න ඕනේ. එහෙමයි. වැරදි කරන මිනිසුන්ට ධර්මයේ කියන්නේ තමයි බුදවරු උපදින්නේ. මේ ලෝකෙම හොඳ නම් බුදවරුන්ගේ පහළවීම වැඩන්නේ. එතකොට මම ඒ අම්මට යාට පැහැදිලි කරලා දුන්නා. ඒත්තු ගැන්නුව දේශනා කීපයක් කියදලා බලන්න බුදුහාමුදුරු මේ අවස්ථාවල මේ වලට පිටිහිට වෙච්ච හැටි. එතකොට ඒත් එයා දැන් අරක කොච්චර යාගේ හිතට කාවැදිලද කියනවා අහලා, අරක අහලා අහලා කීප විටක් ඒක දසා ඇත්තට වෙනවද නැද්ද කියලා අහනවා. අහලා 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 මොකද වෙන්නේ? යා තා මානසික වැටිලා. මට පැය ගාණක් ගියා යා මානසිකව නැගිට්ටා. ඊනම් මම නැගිට්ටලා කිව්වා ඔයා ඇති යම් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා, ඒක පිළිගන්න. හැබැයි ඔයා කලබල වෙන්න ඕනේ නැයි? ඔයා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉපදිලා. එහෙමයි. බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා. දහම පවතින කාලෙක ඉපදිලා.
ඔයා බැරි වෙලාවා දුකෙන් වන දහමක් නැත්තම් ඔයාට පිරිසුදු වෙන. මොකද ඔයාට පිරිසුදු වෙන දහමක් තියෙනවා. එතකොට ඒක හරියට මේ වගේ සම්බන්ධයි. අපි අපේ රෙදිවල කහට පැල්ලම් ගෑවිලා, මඩ පැල්ලම් ගෑවිලා. හැබැයි අපි ඉන්න ප්‍රදේශයේ හොද ගන්න මුකුත් නැහැ. කියන්නේ ඒ පැල්ලම් යවන්න කිසි දෙයක් නැහැ. එතකොට එයා බය වෙන්න ඕන මොන මට මේ රෙද්ද කවදාවත් පිරිසිදු කරගන්න ක්‍රමයක් නැහැ. හැබැයි අපි රෙද්දේ මඩ පැල්ලම් ගෑවිලා, කහට පැල්ලම් ගෑවිලා, හැමදේම ගෑවිලා. හැබැයි අපි ඉන්න ප්‍රදේශයේ ඒක පිරිසිදු කරගන්න අලුතෙන් දැන් ඒ ඩිටර්ජන්ට් පවුඩර් වර්ග තියෙනවා. ඒත් එයා බය වෙන්න ඕනේ නැහැ නේ මඩ කහට ගෑවුනා කියලා. මොකද ඒ ගෙනල්ලා යට තියෙන පිරිසිදු කරගන්න. එහෙමයි. ඒ වගේම අපි මේ බුදුහාමුදුරන්ගේ දහමේ ඒ වගේ අතපසු වී මෙච්ච අයට පිරිසිදු වෙන ක්‍රමයේ තියෙනවා. ඒක මම කෙටියෙන් කියා දෙන්න බෑ. ඒක දීර්ඝ විපස්සනා ක්‍රමයක්. යාට තියෙන ඒවට යනවද මේවට යනවද කියලා බය ඇති කරගන්න එක නෙමෙයි. තමන් මේ ඉන්න කාලෙම තමන්ගේ හදවත දෙව්ලොවක් කරගන්න. මෙහෙනේ මරුවට පස්සේ සමන්ත දෙව්ලොව ගියාද නැද්ද කියලා වැඩක් නැහැ නේ අපායට. ඉන්න කාලේ දෙව්ලොවක ඉන්න ඕන. ඒ ක්‍රමය බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එතකොට අපි දේශනා කරන්නේ නැහැ මරුවට පස්සේ යන දෙව්ලොවක් පිළිබඳව. අපි කියන්නේ මේ ඉන්න කාලෙම හදවත දෙව්ලොවක් කරගන්න විදියක් කියලා තියෙනවා. හදවත බ්‍රහ්මලෝකයක් කරගන්න විදියක් කියලා තියෙනවා. එතකොට කොහොම මරනම දෙව්ලොවට තමයි යන්නේ. රාණී ක්‍රමය මිනිසුන්ට කියලා දෙන්න ඕන. නැත්නම් ওই සමන්ති අහපු ප්‍රශ්නේ මිනිසුන්ට ඒ පසොතැවිලි දැන් හැම තැනම බණ ඇහෙනවා. බොහොම දැක්ක සමන්ති මේ ළඟදී අම්මලා තාත්තලා පුතාලා එකට බදාගෙන අඬනවා බණ අහලා. ඊට පස්සේ තව අය හිනහ වෙනවා අයියේ. තව අය පුදුමයට වෙලා බය වෙලා බණ අහලා. හරිසෝ මිනිසු මේ තුනටම කියන හරිසෝ බණක් කියලා. හොඳට අම්මලා පුතාලා බඩාගෙන කඳුළු හලාගෙන කතා කරගන්න බෑ. වචනයක් හරියට පිට වෙන සෝකේ මුසු වෙලා අපි අද තමයි මේ නියම බණක් ආශිර්වාද පූජාවකට සහභාගී වෙන්නේ. ඊට පස්සේ හිතනවා මිනිස්සු දැන් බණ ඇහුවට පස්සේ පුදුම වෙලා බය වෙලා බිරාන්තෙලා මෙන්න බණ. ඊට පස්සේ හිතනවා මේ හිනහ වෙලා බුදුහාමුදුරුවෝ කියපු සිහිපත් කරන උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ඇයි කියලා සම්බන්ධේ. උන්වහන්සේ කියනවා මම මිනිස්සු බය කරන්න ධර්ම දේශනා කරන්නේ නැහැ. පුදුම කරන්න ධර්ම දේශනා කරන්නේ නැහැ. මිනිස්සු අඬවන්න ධර්ම දේශනා කරන්නේ නැහැ. මිනිස්සු හිනස්සන්න ධර්ම දේශනා කරන්නේ නැහැ. මම ධර්ම දේශනා කරන්නේ ඇයි? දුක් විඳින මිනිස්සුගේ දුක නැති වීම පිණිස. එහෙමයි. කම්පා වෙන හිත් කම්පා නොවන විදිහට හදා ගැනීම. එතන අර්ථය තියෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමය මිනිස්සු හොයාගන්න ඕනේ. දැන් අපිට මේ වගේ පැහැදිලිව සාකච්ඡාව එකපාරට ඒ ක්‍රමය කියන්න බෑ. ඒක විපස්සනා මාර්ගය. ඒතර ඒ ක්‍රමය ත්‍රිපිටක ධහමේ තියෙනවා. ඒ ක්‍රමය සමහර සාමින්වහන්සේලා දේශනා කරනවා. මිනිස්සු බලන්න ඕන මම අහන්නේ ඕන බය වෙන පුදුම වෙන බනද්ද මගේ හිත හදාගන්න බනද්ද. එහෙමයි. මම අහන්න ඕන දරුවා අම්මයි තාත්තයි ඔක්කොම බදාගෙන අඬලා අයිත් ගෙදර ගිහිල්ලා කුලල් කා ගන්න. දැන් ඇත්තටම මිනිස්සු ඒ වෙලට අඬනවා. ඒ වෙලට බැඳෙනවා. බැඳලා අයිත් ගෙදර ගිහිල්ලා සුපුරුදු චින්තනයටම යනවා අඬනවා. ඉතින් වැඩක් නැහැනේ. මිනිස්සු දහම ඇහුවට පස්සේ තමන්ගේ වැරදි චුට්ට චුට්ට හරි අඩු වෙන්න ඕනේ. එකපාරට නෙවෙයි. අඩු වෙලා අයිත් ඒවා නැවත වෙන්නේ නැති වෙන විදිහට පිරිසුදු වෙන්න ඕනේ. ඒ අන්නේ එහෙම ඒ බණක්ද මම අහන්න ඕන. එහෙම නැත්නම් හිනහ වෙලා ගිහිල්ලා නියම බණක් වෝ එහෙම එකක් දහන විකට බණක්ද. ඔකහල මිනිසුම තීරණය කරගන්න ඕන තමන්ගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා වඩා හොඳ බය වෙන පුදුම වෙන ජීවිතේ විඳ විඳ ඉන්න බනද්ද නැත්නම් මගේ මේ අපිරිසුදු හිත පිරිසුදු කරගන්න ක්‍රමයක් කියලා දෙන හිත හදාගන්න බනද්ද කියලා ඒක අපි සමහර මිනිස්සුන්ට බාර කරන්න ඕන. සනරාමර සෙවන සිරස FM තපල් පෙට්ටිය 25 පන්නේ පිටිය මේ ලිපිණයට සැහෙන ලිපි ප්‍රමාණයක් ලැබෙන අපේ අම්දරණි සතියක් ඇතුළත තින් ඒ අතුරින් වැඩිපුරම මේ ආදරය කියන කාරණාව තරුණ තරුණියන්ගේ ජීවිතවලට බලපාලා තියෙන ආදරය කියන කාරණාව පිළිබඳව ලිපි ලැබෙනවා. බොහෝ ලිපි කියවම දැනෙන්නේ තමන් ආදරය කරපු කෙනා හැර ගිහිල්ලා. එහෙම නැත්නම් තමන් ආදරය කරපු කෙනා තමන්ට වංචා කරනවා. එහෙම නැත්නම් ආදරය කරලා විවාහ ජීවිතයකට එළඹුණාට පස්සේ තමයි ඔහු හෝ ඇය කවුද කියලා හරියටම පේන්න පටන් ගන්න කියන කාරණාව. අපේ හැමදෙරෙනි මේ ආදරය සහ අවබෝධය කියන කාරණාව දහමට අනුව කොයි ආකාරයෙන්ද විග්‍රහ කරන්නේ? කොහොමද මේ දේවල් අපි දරා ගන්නට ඕනේ වෙන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නය 95%කට වඩා මම හිතන්නේ සමාජයේ බොහෝ අය ආදරය කළා විවාහයට තේ ආදරය කරන කාලේ ඒගොල්ලෝ හිතනවා මෙන්න මෙහෙම මෙයා මට මෙහෙම සලකයි මෙයා මාව මෙහෙම බලාගනි නැත්නම් පිරිමි කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් එයා හිතනවා මෙයා මට කන්න බොන ටික වෙලාවට දෙයි එතකොට මගේ විශ්වාසය තහවුරු කරගනි. එතකොට ওই ආදරය පිළිබඳ ප්‍රශ්න මට තේරෙන්නේ මම රටවල ගිහිලා අතල දකින්නක එක එක අයගේ ප්‍රශ්න සම්ප්‍රදායට වෙනස් ගැටලුව ටික. ලංකාවේ අය මේ සමන්ති මේක අපේ වැඩිපුර අහන්නේ ලංකාවේ සම්ප්‍රදායට අනුව ගැටලු නිර්මාණය වෙන්නේ ඒගොල්ලෝ දකින්නවා මේ පුංචි කාලේ ඒගොල්ලෝගේ දෙමාපියන් එකට ඉන්න විදිය. ඊට පස්සේ ඒගොල්ලෝ බලන කතාන්දරවල කියවන කතා පොත්වල රූපවාහිනී නරඹනේ ආදරය කරන හැටි මේගොල්ලෝ මේවා හිතවලට දාගන්නවා. දාගෙන එහෙම ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. සමන්ති අපි ගත්තොත් ලංකාවේ ඉන්න පිරිමි ළමයෙක් ආදරය කරනකොට එයා ආදරය කරපු දවසින් ඉඳලා ගැහණිය කෙනාට තියෙනවා තහංචි කියලා. ගැහණු ළමයාගෙනුත් තියෙනවා එහෙම. ඒ තහංචි සම්ප්‍රදායට සාපේක්ෂයි. එතකොට මේ දැන් අපි ඉංගලන්ත ගෑන ළමයේ පිරි ළමයේ දාගන්න තහංචි ටික නෙමෙයි මෙහෙ තියෙන්නේ. එහෙනම් කෝක සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට ওই ගැටලු ටික වෙනස් කියලා. එහෙමයි. එතකොට එයා හිතනවා මේ එක එක දේවල් ගොඩාක් හිතට දාගන්න මෙහෙම කරයි කියලා. එතකොට දැන් ආදරය කරන කාලේ එයාට දැන් අරයා රැක ගැනීම අරගලත් එක මිනිස්සු කරන්නේ මෙහෙමයි. තමගේ වැරදි ටික වහ ගන්නවා.
හරිද? එතන ගැළමේ බලනවා තමන්ගේ අඩුපාඩු ටික තියා වහගන්න. නැත්නම් යාට මාව එපා වෙයි. එහෙමයි. ඊට පස්සේ ළමෙත් හොම්බල. ඊට පස්සේ දැන් ඒ දෙන්න විවාහ වෙලා එකට ජීවිතේ ගත කරන්න යනකොට මොකද වෙන්නේ? දැන් ඒව හංගන් ඉන්න බැහැනේ. ඒව එළියට එනවා. එළියට එනකොට අරයා හිතනවා අයියෝ මම මේ මෙහෙම හිතාගෙන ඉන්න මෙයා මෙහෙම කෙනෙක් නෙවෙයිනේ. එහෙමයි. ඒ පිරිමි ගැහණට එතන මෙයා හිතාගෙන ඉන්න මම මේ හිතන ගැහැල්ලා මේ නෙවෙයිනේ. ඊට පස්සේ මොකද මේ මුළු දෙන්නම ජීවිත අපායක් කරගන්නවා. ඊට පස්සේ ආදරය කියනකොට දැන් වෛරය. මේ ලෝකයේ සමන්ති වැඩිම ආදරය කරන අය තමයි වැඩිම වෛර කරන්නේ. එහෙමයි. මොකද ආදරය වෛරය එකට තියෙන්නේ. බලන්න ගොඩාක් ආදරයෙන් හිටපහේ පස්සේ කාලේ වෛරයෙන් යනවා අපිට පේන්න තියෙනවා. ඉතින් මේ ආදරයයි වෛරයයි අතර දුරස්ස තියෙන කෙස් ගහක දුර. එහෙමයි. ඒක අපි ඒක තේරුම් ගන්න ඕන මිනිස් වාසේ. එතකොට මේක ඒ අයට දැනගන්න ඕනේ. දැන් ඒගොල්ලෝ හිට කැඩිලා නම් හිට බිඳිලා නම් ඒගොල්ලෝ ජීවිතේ පාන. ඊට පස්සේ දැන් කරන දෙයක් හැට කරගෙන යනවා. හිතින් වැටෙනවා. සමහර අය වහබනවා. සමහර අය රැකියාව අතර දාලා සියල්ලම අධ්‍යාපන කටයුතු ටික අතරලා දාලා ඔක්කොම අත පැත්තකට වෙනවා. සමහර අය මහාන වෙන්න යනවා. එතකොට ඔහොම ගොඩාක් ඕකට මිනිස්සු විකල්ප පවුණාකයි ජීවිතේ කාල කණි කර පිස්සු වැටෙනවා. එතකොට මේ හැම කෙනෙක්ටම එහෙම වෙන්නේ හරියට ජීවිතේ තේරුම් ගත්ත නැති නිසා. එහෙමයි. අපි සමාජයේ පිළිබඳව ගවේෂණාත්මක ජීවත් වෙන්න ඕන. පුංචි කාලේ ඉඳලම මිනිස්සු දිහා බලන්න ඕනේ. දැන් බලන්න මේ ලංකාවේ ගත්තොත් ඔය ආදරේ ප්‍රශ්න තියෙනවා. එතකොට ආදරේ කරන අය හිතන්න ඕනේ මෙහෙම වැඩි සම්භාවිතාවක් තියෙන මේ පැත්තේ. එතකොට මෙහෙම දෙයක් වුණොත් මම කොහොමද හිත හදාගන්නේ? ආදරේ කරන අය එහෙම බලන්න ඕනේ. දැන් මම මගේ මේ උත්තරේදී දෙපැත්තකට උත්තර දෙයි. එකක් තමයි ආදරේ කරන අය ප්‍රශ්නයක් වුණොත් හිත හදාගන්නේ කොහොමද? ප්‍රශ්නයක් වෙච්ච අය දැන් එතනින් එහාට හිත හදාගෙන ජීවත් වෙන්නේ කොහොමද? අපි මුලින් ගත්තොත් මෙහෙම අපි කොහේ හරි ගෙදරින් ගමනක් යනවා. අපි කුඩයක් අරන් යන්නේ නැහැ. එතන අපි හිතනවානේ වහින ගන්නේ නැහැ කියලා. වහිනකොට මොකද වෙන්නේ? කුඩේ මතක් වෙනවා. අපරාධ කුඩේ මම ගෙනාවේ නැහනේ කියලා. එතකොට හැමතිස්සෙම මිනිස්සු බලන්න වෙයි හිතාගෙන ඉන්නේ තමන්ගේ හිතට හිතන දේ හරියයි කියලා තමයි මිනිස්සු හිතන්නේ. තරුණ බාල වයස මහලු හැම කෙනාම පුරුද. එද වාහනයක ගියත් හිතන්නේ මට මේ ගමන මේ වෙලාවටම යන්න පුළුවන් වෙයි කියලා. අනතුරක් වුණොත් කියලා එහෙම හිතන්නේ නැහැ. හිතනත් එක හිතට ඉඩ දෙන්නේ නැහැ. බොහෝ මිනිස්සු හිතන පුරුදුලා ඉන්නේ. ඊට පස්සේ මිනිස්සු හිතන්නේ දැන් අපි රස්සාවකට යනවා මට මේ රස්සාව ලැබෙයි කියලා. නොලබුණොත් හිත හදාගන්න විදියක් මිනිස්සු කවදාවත් කල්පනා කරන්නේ නැහැ. ඊට පස්සේ යාළුවෙක් ඇසුර කරාම හිතන්නේ මෙහෙමයි. එයාත් මම හිතන විදියටම හිතයි කියලා. නැහැ ඇත්තටම වෙන්නේ මොකද? අපි හිතන විදියටම හිතන්න වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට අපි හිතන විදියට හිතුවේ නැති වුණොත් යාළුකම පවත්වාගෙන යන විදියක් කල්පනා කරන්නේ නැහැ. ඒකට තමන් දුක් නොවී ඉන්න විදියක් කල්පනා කරන්නේ. මිනිස්සු හැමතිස්සෙම පොඩු දෙලා දෙන තමන්ට හිතන දේ ඒ විදිහට සිද්ධ වෙයි කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? හිතන දේවල් සිද්ධ වෙන්නේ ටිකයි. වෙන්නේ හැමතිස්සෙම හිතපු එක අනිත් පැත්ත. එහෙමයි. එතන මේ දහමහන මිනිස්සු තේරුම් ගන්න ඕන. එහෙනම් ලෝකේ දැන් දැනට හැමෝටම පරීක්ෂණයක් කළ බැලුව සිද්ධ වෙලා තියෙන හිතන දේවල් වලින් ටිකයි ඉෂ්ට වෙලා තියෙන්නේ. වැඩිපුර වෙලා තියෙන හිතන එක අනිත් පැත්ත. එහෙනම් බුද්ධිමත් මිනිස්සෙක් ප්‍රඥාවන්ත මිනිස්සෙක් කල්පනා කරන ඕන මේක නම් හිතක ස්වභාවය. එහෙනම් හිතන දෙයක් නොවුනම මම සතුටින් ඉන්නේ කොහොමද? හිතන දෙයක් නොවුනම මගේ ජීවිතේ වට ගන්න නැතුව ඉන්නේ කොහොමද? හිතන දෙයක් නොවුනම මම ඉදිරියට යන්නේ කොහොමද? එහෙමයි. කියලා තමයි ඒකට උත්තරයක් හොයාගන්නේ. ඒක තමයි ධර්මයේ දෙන උත්තරේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හරි ලස්සන වචනය. නානත් කාය නානත් සංඥා. මේ මනුස්ස ලෝකේ ස්වභාව විස්තර. මිනිස්සු කයිනුත් වෙනස්. සංඥා වලින් කියන්නේ හඳුනාගන්න හිතන විදිය වෙනස්. ඒ දෙකකට සමාන දෙන්නේ ලෝකේ නැහැ. හදීසියෙන් තමයි සමාන වෙන්නේ. එතකොට අපි කියන්නේ මෙන්න මේක මේ තරුණ ළමයි තේරුම් ගන්න. ඔබට ආදරය කරන කෙනා ඔබේ කයනුත් වෙනස්. හිතනුත් වෙනස්. එතකොට ਉਹ ජීවත් වීමේදී ਉਹ හිතන පතන විදිය වෙනස්. ඔබ හිතන පතන විදිය වෙනස්. ඒක තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්තොත් ජීවත් වෙන්න ලේසියි. ਉਹ ඔබ හිතන්නේ නැති විදියට හිතනවා. එතකොට හිතනවා මේක තමයි බුදුහාමුදුරුවෝ. යා හිතින් වෙනස්. ආ කමක් නැහැ. කියලා යාට ඒකට මම දහස් හිතකට එන්න පුළුවන්. එහෙමයි. නැත්තම් සාමාන්‍ය තරුණ ළමයි මොකදනේ? ඔයා මම හිත කියන දේ කවදාවත් කරන්නේ නැහැ. කිව්වේ නම් මේව කරන්නම් කියලා. කොහේ විදියට මට මෙහෙම කියනවද? මං කරන දෙයකට උදව් කරනවද? එහෙම කියලා අහනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අර ඒගොල්ලෝ දැන් අපි පුංචි කාලේ ඉඳලා සමන්ති දෙමව්පියන්ගේ යටතේ හැදිලා අපිට නිදහසක් තියෙනනේ ලොකෝ. ඕන යාළුවෙක් එක්ක කතා කරන්න පුළුවන්. ගෑනු ළමයිට පිළිවෙල ළමයිත් එක්ක. ඒක තහංචි අඩුයිනේ ජීවිතේ. ඉස්කෝලේ ගියාම එමේ. මොකද මේ ආදර සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ ඒ දෙන්නගේ ඇති වෙන හැඟීම් මත, ඒ රසායනික ප්‍රතික්‍රියා මත මේ දෙන්නම තහංචි දාගන්න මුලින් කැමති වෙනවා. එහෙමයි. නමුත් මේ මනෝවිද්‍යාත්මකව තියෙන දෙයක් මොකද? ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒ දෙන්න හුරු වුණාට පස්සේ මේ අර තහංචි ඒක අලුතෙන් විතරයි ඒක කරගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. ටික කාලයක් යද්දී ඒක කරන්න බෑ. ඒක මානසික වෙහෙමයි. එතකොට දැන් මොකද වෙන්නේ? අර තහංචි මතක් කරනවා. කිව්ව නේද මම මෙහෙම ඉන්නා මෙහෙම කොහෙන්ද ඉන්නවද? එතකොට තමයි ගැටෙන පටන් ගන්න. එතකොට අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තමයි හැම මිනිස්සෙම කැමති මේ නිදහසින් සතුත් කැමති. කුරුල් එක්කත් කැමති නැන්නේ කූඩු කරලා තියන්නේ. එහෙමයි. එතකොට තමන් ජීවිතේ නිදහස දෙනවා. එතකොට නිදහස දෙනකොට අපි කියමු වරදක් සිද්ධ වුණොත් කියලා. අපි දෙන්නම කතා කරනවා. අපි අතින් මෙහෙම වරදක් සිද්ධ වුණොත් අපි මේකට මේ ගහවරා ගන්නේ නැහැ. පිටරටවල එහෙමයි.
අපි දෙන්න සතුටින් මේ වෙලාවය. එහෙමයි. නැතයි කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගෙන ජීවත් වෙමු. අපි ඒකට මරාගෙන ජීවිත අපායක් කරගන්න ඕනේ නැහැ. එහෙම මුලින් කතා කරලා තියෙන එක දෙන්නටම හොඳයි. එතකොට අපි කියමු එහෙම ප්‍රශ්නයක් වුණොත් අනවශ්‍ය සම්බන්ධයක් ඇති වුණොත් කතා කරලා ඒක සතුටින් මේ වෙලාවය. ජීවිතේ වෛරක්කාර වෙන්න ඕනේ. මොකද මේක තමයි ජීවිතේ ස්වභාවය. නැත්තම් ඒක කතා බහ කරලා ඒ ජීවිතේ අලුතෙන් මුණ දෙන්න. එතකොට මිනිස්සෙට නිදහසේ තියෙනකොට තියෙනකොට තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. එහෙමයි. තව කෙනෙක්ට අනේ මට මෙයා මෙච්චර නිදහස දෙනවද කියලා හිතන්න හම්බ වෙන්නේ. විශේෂයෙන්ම විවාහ ජීවිතේදී අනිත් අයගේ අදහස් වලට ගරු කිරීම වටිනවා. ඒකට ඉවසීමක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම මුල සමන්ත ඔය තරුණ ළමයින්ගේ ජීවිතවල එතරම් කසාද බැඳට ඉවසීම නැතිකම. මම ඉවසීම තියෙන අයගේ ජීවිත සාර්ථකයි. ඒගොල්ලන්ට ප්‍රශ්න නැතුණා නෙමෙයි. ආව ඒගොල්ලෝ ඉවසගෙන හිටියා. දැන් අද හොඳයි. නේ? දැන් අපි දන්නවා අපේ ලංකා විවාහ ක්‍රමයට අනුව බැඳට පස්සේ අවුරුදු 50කට එකට ඉන්නවා. ඔය ඉන්න හැම කෙනෙක්ටම අවුරුදු 1ක් 2ක් 3ක් 4කට මහ ප්‍රශ්න එනවා. ඒගොල්ලෝ අර ඉවසීම තුළ දැන් වයසට ගිහලා පාඩුවේ ඉන්නෝනේ. දැන් අර අමතක කරලා දාලා. එහෙමයි. ඒ වගේ අය උපදෙස් ගන්නවා. ඔයගොල්ලෝ කොහොමද මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ ඉවසගෙන හිටියද? නැත්තම් මේ සමහර අය ඉන්නවා ජීවිතේ එහෙම නැහැ. ප්‍රශ්නයක් වෙන් වෙලා ගිලා අයි ජීවිතය අලුතෙන් ආරම්භ කළා සතුටින් ඉන්නේ. ඒගොල්ලෝගේ අහලා කියන තමන් ඊට සුදුසු උත්තරයක් ගන්නවා. ඒ ජීවිතේ දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච අය ප්‍රශ්නයක් නැති වෙච්ච අය කල්පනා කරන ඕන මම විවාහ කරගන්න ඉන්න කෙනා මම ආදරය කරන කෙනා මම වගේම වෙන්න ඕනේ නැහැ. එහෙමයි. මම වගේ වෙන්න ඕනේ. එයා වෙනස්, එයාගේ ශරීරය වෙනස්, එයාගේ අම්මා තාත්තා වෙනස්, එයා හැදිච්ච පරිසරය වෙනස්, එයාගේ හිත වෙනස්. එයා මං වගේම නම් ඉතින් මම මටම ආදරය කරගත්තම ඉවරයි. මට තවත් වෙන කෙනෙක් ඕනේ නැහැ. අපේ ස්වභාවය නම් අපිම වගේ අපේ මොඩල් එකක් නේ. එහෙමයි. එතකොට මම මේ ආදරය කරනවා කියනකේ තේරුම තමයි මට වඩා වෙනස් කෙනෙක්ගේ හැඟීම් වලට මම කැමති වුණා. මට වඩා වෙනස් ශරීරයක් තියෙන කෙනෙක්ට මම කැමති වුණා කියන එක පිළිගන්න ඕනේ. ඒක හිතේ තියාගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන නානත්ත කාය නානත්ත සංඥා කිය. එතන හැමදෙස්සෙම ගැටලුවක් එනකොට එයා හිතන්න ඕන. ආ ඕක තමයි මම හිතන් හිටියේ. මෙයාගේ හිතන විදිය වෙනස්. මම ඒකට විසෝම ඉවරයි. එතකොට එහෙම හැමදෙස්සෙම මුහුණ දෙන්න පුළුවන් වෙනකොට වැරදි වලට සමාව දෙන්න පුළුවන් වෙනකොට මානසිකත්වය මුලින් ගොඩ නගා ගන්නවා. කොහොමද එහෙම ගොඩ නගා ගන්නෙ? අර හිතට අනවශ්‍ය බලාපොරොත්තු දාන එක අත්හරින්න. මෙයා මෙහෙම මට උදව් කරයි. මෙයා මෙහෙම මාව මලා ගනී. මෙයා මට මේ වගේ දේවල් දෙයි කියලා හිතන්න එපා. අලුතෙන් හිතන්න පටන් ගන්න. අද දවසේ මොකද්ද? මට මෙයා මෙහෙම කරන්න ඕනේ නැහැ. මට මෙයා මාව මෙහෙම බලා ගන්න ඕනේ නැහැ. මාව බලාගත්තේ නැති වුණත් කමන්නේ මම එයාට සලකනවා. මගිනේ තේරුම් ගන්න. එහෙම අනවශ්‍ය බලාපොරොත්තු දාගත්තම තමයි ඔබේ ජීවිතේ වැටෙන්නේ. එතකොට ඔබ ජීවත් වෙන්නේ වෙන සිද්ධිය මේක. ඇත්තටම ඒ කරන්නම් කියපු දේවල් කරන්න වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට ඔහුට හිතන කමක් නැහැ මම හිතුවෙත් එයා මට කියපු දේවල් ඔක්කොම කරන්න ඕනේ නැහැ කියලානේ. ප්‍රශ්නයක් නැහැ. දැන් අර කෙනෙක් දාගෙන ඉන්නවා මෙයා කරන්නම ඕන කියලා. එතකොට මොකෝ වෙන්නේ? අපි කියවා මෙහෙම දැන් කියනවා ඔයා මම බැන්දට පස්සේ හැමදාම වැඩ කරන තැනට එක යන එකගෙන ඉන්නම් කියලා. එතකොට මොකද වෙන්නේ? දවසක සති දෙකකට තුනකට මෙයාට බැරි වෙනවා මොකක් හරි වැඩක් හින්දා පිරිමිගෙන. එතකොට හිතන අර හැමතිස්සම ඔයා බඳින්න කලින් නම් කොහමද හැමදාම එක යන්නම් හැමදාම මේක ආවෙ නැහැ නේද? අද මම බස් එකේ ආවි කියලා රණ්ඩු වෙනවා. ඒ අර දාගෙන හිටිය මෙයා කිව්ව දේම කරන්න ඕනේ කියලා. විවාහය කියන්නේ මේ නීතියක් නෙවෙයි. එහෙමයි. විවාහය කියන්නේ දෙදෙනෙක් එකට සහයෝගයෙන් ජීවත් වීම. දෙදෙනෙක් තමන්ට එන ප්‍රශ්න සාකච්ඡා කරලා සාර්ථක පිළිතුරු හොයා ගැනීම. ඒක තමයි විවාහ ජීවිතයක් කියලා කියන්නේ. එතකොට ඒකට කරන්න එකම දේ තමයි කැපවීමක් තියෙනවා. අනවශ්‍ය බලාපොරොත්තු හිතේ නැති කරගන්න ඕන. ජීවිතේ යථාර්ථය මිනිස්සු ජීවිත ගත කරපු විදිහ හැම විටම තේරුම් ගන්න ඕන. හැමතිස්සෙම තේරුම් ගන්න ඕන හිතන දේවල් වෙන්නේ ටිකයි. නොහිතන දේවල්ම තමයි මේ ලෝකේ හැම කෙනෙක්ටම වැඩිපුර සිද්ධ වෙන්නේ. අන්න ඒ නොහිතන දේවල් වලදී හිත හදාගන්න විදිහ බුදුහාමුදුරුවෝ කියලා දීලා තුන. අන්න ඒවා මම පුරුදු කරගන්නවා. උදාහරණයක් වශයෙන් මිනිස්සුන්ට දහම මතක් වෙන්නේ සම්බන්ධ විපතක් වුණාට පස්සේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එදත් අද. නමුත් ප්‍රඥාවන්ත මිනිස්යාගේ ස්වභාවය තමයි විපතක් එන කලින් ඒකට හැඩ ගැහෙනවා. දැන් ඔය ජපානයේ වගේ රටවල සුනාමි එනවා, භූකම්ප නැති වෙනවා. එතකොට ඒව එන්න කලින්ම මේ ළමයින්ට ජපාන් රජයෙන් පුරුදු කරනවා. මොකද භූකම්පනයක්, ගම් වතුරක්, සුනාමියක් ආවොත් මෙන්න මේ වෙලාවට මේ හැඩයට අනුව මෙහෙම ප්‍රතික්‍රියා කරන්න. ඒක පුරුදු කරනවා ඉස්කෝලවලදීම. එතකොට ඒගොල්ලෝ දන්නවා පොළව හැලෙන විදිහට කොතෙන්ටද යන්න ඕන, කොතෙන්ටද දුවන්න ඕන. ඇයි ඒ? පෙර පුහුණුවක් තිබිච්ච නිසා. එහෙමයි. දැන් කවුරු හරි ළමයෙක් ඉන්නවා අනේ මම නම් ඕවා පුරුදු වෙන්නේ නැහැ, භූකම්පනය ආවට පස්සේ මම පුරුදු වෙනවා කියලා. එතකොට එයාට පුරුදු වෙන්න පුළුවන්ද? නැහැ. ඒ නිසා මේ දහමහල හොඳට සිහිබුද්ධිය තියෙනලා ලෙඩ රෝග අඩු වෙලාවේ මේ අපි කියන මේ වචන අහන් ඉන්න අය මොකද වෙන්නේ? හොයන්න ඕන බුදුහාමඳුර මොකද්ද කිව්වේ? මෙහෙම ප්‍රශ්නයක් මට ආවොත් මම කොහොමද ඒ වෙලාවට ප්‍රතික්‍රියා කරන්නේ? කොහොමද ඒකට හිත හදන්නේ? හදලා දැම්ම පුරුදු වෙලා තියාගන්න. දැම්ම බලාපොරොත්තු අත්හැරලා තියාගන්න. එතකොට මොකද ප්‍රශ්නේ ආවම බොහොම නිදහසේකට මුහුණ දොන්න. එහෙමයි. ඒක තමයි මම කියන්නේ තරුණ අයට. එතකොට ජීවිතේ තමන්ගේ සතුටින් පිරීලා යනවා. අපේ හැමදෙරෝනේ බොහෝ වෙලාවට සමාජයේ දිහා දැක්කහම බැලුවම එදිනෙදා සමාජයේදී බොහෝ පිරිසක් අදිටක්සේරුවෙන් තමන් ගැන හිතන බවක් පේනට තියෙනවා කියලා බොහෝ අය කියනවා. අපේ හැමදෙරෝනේ මේ අදිටක්සේරුව නිසා පහසෙන්ම අනිත් අයව පහත් කරමින් තමන් උසස්සයි සිතමින් කටයුතු කරන්නට බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා. මේ තත්වය වැඩි වැඩියෙන් මේ සංකීර්ණ සමාජය තුළ, ආශාවන් පසුපසහබා යන සමාජය තුළ දකින්නට තියෙනවා. දහමට අනුව මේ පැහැදිලි කරන දෙන්න කියලා තමයි ඉලා සිටින්නේ. ඔව් සමන්ද, අදිටක්සේරුව
තුළ අනිත් අය පහත් කළ සලකන එක. තමන්ගේ යම්කිසි කෙනෙක් අධිතක් සේරුවෙන් ඉන්නව නම් ඒ හැම කෙනෙම දුකතුරුල් කරන් ඉන්නවයි කියලා මම කියන්නේ. මොකද කෙනෙක් තමන්ගේ ලොකුකම මමත්වය හිතේ දාගෙන ඉන්නකොට ඔහුගේ අනිවාර්යයෙන්ම ඔහුගේ ජීවිතයට සැනසීම අඩුයි. ඔබ ඔබේ ජීවිතයේ දිහා හැරිලා බලන්න මේ උදෑසන. තමන් ගැන ඔබ ලොකුවට චිත්‍ර මවාගෙන ඉන්නවනම් ලොකුවට ඔබ ඔබ ගැන හිතනවනම් මම මෙහෙම ඉගෙන ගත්තා මම මෙහෙම පවුලක කෙනෙක් මට මේ මේ දේවල් තියෙනවා අනිත් අයට ඒ දේවල් නැහැ කියලා ඔබ අනිවාර්යයෙන්ම ගොඩක් දුක් විඳිනවා ඇති. මොකද ඔබේ අද්දිතක් සේරුව අනුලෝමව සමානුපාතික වෙන ඔබ ජීවිතයේ විඳින මානසික දුක් ගොඩට. ඒක ඔබ හැමෝම තේරුම් ගන්න. ඔබේ අද්දිතක් සේරුව අනුලෝමව සමානුපාතික වෙනවා ඔබ ජීවිතයේ ඔබ විඳින මානසික දුක් ගොඩට. මේ ලෝකේ ලොකුකම හිතේ තියාගෙන ඉන්න මිනිස්සු අපිට මුණ ගැහෙනවා. ඒ අය හැමතිස්සේම අනිත් අයගෙන් තමන්ගේ හිතේ තියෙන ලොකුකමට තමන්ට ගරු කරන්න තමන්ට සලකයි කියලා හැමතිස්සේම බලාපොරොත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ සමන්ති? ඒ හැම කෙනෙක්ට මේවා සමාජයෙන් ලැබෙන්නේ ඒ හැම වෙලාවෙම මානසික දුකට ලක් වෙනවා. ඔකට තියෙනවා මේ ලස්සන කතාව මේ ත්‍රිපිටක ඉතිහාසයේ. බුදුහාමුදුරුවෝ එක දවසක් වඩිනවා බ්‍රාහ්මණයේ ගිනිවසකට පිණ්ඩපාතේ දානෙට. ඒ අනකොට ඒ බඹුණා එලිපත්ත උඩ වාඩි වෙලා මිදුල පැත්තට නෙවෙයි අනිත් පැත්තට හැරිලා කෑම ගන්නවා. ඇයිගේ භාර්යාව එළිය ඉන්නවා මිදුලට වෙලා. බුදුහාමුදුරුවෝ ගෙදරට වඩිනකොට ඇය හිතනවා මෙහෙම, මගේ මහත්තයා බුදුහාමුදුරුවෝ දැක්කොත් මට කියයි දානි වෙලා දෙන්න කියලා. දැන් හට්ටි වෙලා කෑම බීම නැහැ. මට ඒක කරන්න බෑ මේ වෙලාවේ. නිසා වඩා හොඳයි බුදුහාමුදුරුවන්ට ඔළුවෙම කියනවා අද ගෙදර කෑම නැහැ කියලා. මොකද කටින් කියන්න බැරි, කටින් කිව්වොත් බමුණ දකී බුදුහාමුදුරුවෝ වැඩි බව. ඒ වුණා අනිවාර්යෙන් මට කියයි කෑම කියලා දෙන්න කියලා. මින් සමති මොකද මම කරන්නේ? මම ඔළුවෙන්ම කියනවා බුදුහාමුදුරුවන්ට මේ ගෙදර කෑම නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මට කෑම ඕන කියලා. බුදුහාමුදුරුවෝ ඔළුවෙන් කියන්නේ. එතකොට මට හයියෙන් හිනහ යනවා. මොකද ශාක්‍ය වංශයේ කුමාරවරු ඔළුවෙන් කතා කරන්නේ නැහැ සමන්ති. එතකොට ඒගොල්ලෝ එහෙම කතා කරන එක මහ පහත් තත්ත්වයක්යන් තමයි දකින්නේ. එතන මේ ශාක්‍ය වංශයේ කුමාරයා මේ බුදුහාමුදුරුවෝ ඔළුවෙන් කතා කරා. එතන මේ හිනහ ගියත් එකම බ්‍රාහ්මණය බලනයි මේ මගේ භාර්යාව හිනහ වෙන්නේ. බලනකොට බුදුහාමුදුරුවෝ වැඩලා දානෙට. එතකොට කියනවා මේ භාර්යාවට කියලා අනේ මේ දානි ටිකක් ඉන්නට සකස් කරන්න. මේ බුදුහාමුදුරුවෝ දානි පූජා රැය කියන මට නම් බෑ. මට මහන්සි වෙන්න බෑ අයිත්. බුදුහාමුදුරුවෝ අද කියන වෙන ගෙදරකට වඩින්න කියලා. එතකොට බ්‍රාහ්මණය කියනවා බුදුහාමුදුරුවනේ අන්තිම මේ තීන ටිකක් මම මේ බෙදාගෙන කෑවා. දැන් මේ පිඟානේ තියෙන ඉඳුල් මේ මට අනේ සමා වෙලා බුදුහාමුදුරුවෝ අද වෙනහකට වඩිනවද? අපේ බුදුහාමුදුරුවෝ කියනවා සම්බන්ධයෙන් හරි ලස්සන කතාවක්. මට මුලත් කැපයි. මට මැදත් කැපයි. මට අගත් කැපයි. ඔබ කැමති නම් ඉඳුල් මගේ පාත්‍රයට බෙදන්න. බලන්න සමන්ති බුදුහාමුදුරුවෝ කියන ඉඳුල් බෙදන්න. මට මුලක් කැපයි, මට මැද තියෙනවා. ඇයියේ බුදුහාමුදුරුවෝගේ හිතේ ලොකු කමක් නැහැ. බුදුහාමුදුරුවෝගේ හිතේ මමත්වයක් නැහැ. උන්වහන්සේට උන්වහන්සේ ගැන අදිතක් සේරුවක් නැහැ. ඒ නිසා උන්වහන්සේට පිරිසුදුව දානි දුන්නත් වළඳන්න පුළුවන්. ඉඳුල් දුන්නත් වළඳන්න පුළුවන්. ඇයි ලොකු කමක් නැති නිසා. දැන් බලන්න ලොකු කමක් තියෙන මිනිස්සෙක් අපි කියමු සමන්ති නෑදෑ ගෙදරකට යනවා කියලා. ඔහු නෑදෑ ගෙදරකට යනකොට කෑම ඔක්කොම අපි කියමු උත්සව අවස්ථාවක් ඉවරයි. දැන් තියෙන්නේ අන්තිම හරිය. බොහෝ ලොකුකම තියෙන මිනිස්සු කන්නේ නැහැ සමන්ති. ඇයි? අනේ මට පුළුවන් දෝ ඉඳුල් කන්න. මට අයද අනිත් අප එයා බලබල විඳවනවා. අනේ මාව ගණන් අරගෙන නැහැ කියලා. බලන්න තමන්ගේ ලොකුකම නිසා තමන් කොච්චර දුක් විඳිනවද කියලා. කල්පනා කළ බලන්න තමන්ගේ අදිතක් සේරුව නිසා කොච්චර දුක් විඳිනවා කියලා. අනිත් කෙනෙක් පහත් කළා සලකන්න පුළුවන් අදිතක් සේරුව නිසා. ඒ නිසා නිකන් මේ මවාගත් කෘතීම සතුටක් තමන්ට දැනෙන්න පුළුවන් තමන් ලොක්කෙක් කියලා. නමුත් තමන්ගේ ওই හැඟීම නිසා කොච්චරනම් මිනිස්සු දුක් විඳිනවද? ජීවිතේ තමන්ගේ ලොකුකම අත්හැරලා දාන්න, තමන්ගේ ওই ගෞරවය අරම අනවශ්‍ය දේවල් තමන්ගේ ලොක හිතේ දාලා අත්හැරලා නිදහසේ ජීවත් වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන කෙනෙක්ගේ හිනහ වෙන්න පුළුවන්, ඕනම විදියකට ජීවිතේ ගත කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දන්නවා ලොකු කෙනෙක් බොහොම අමාරු ඉගෙන ගල දුක් මහන්සිල හොඳ රස්සාවකට යනකොට එයා ලොකුකම හිඳ හිටන්නේ අනිත් අයට නම් වාහන තියෙන මට නෑ. ඉතින් මොකද යන්නේ ලක්ෂ ගානක ලෝන් එකක් දාලා ගන්නවා. අරගෙන ඉවර වෙලා ඔක ගෙවනවා. දැන් අර ඒ දවස් ටිකේ තමන්ට තමන්ගේ තත්ත්වය තේරුම් ගන්න අනේ මට මේ දවස්වල අමාරු ඊට වඩා වටිනා මුලින් ගයක් හදාගන්න එක කියලා මම මේ ත්‍රිවිල් එකක වාහනයක යනවා කියලා මොකද වෙන්නේ? එහෙම හිතින් යන්න පුළුවන් නම් ඔහුට ජීවිත ප්‍රශ්න අඩුයි. ඔය ජීවිත සරල වැඩි. ඒතකොට ඔහුට සල්ලි හම්බ වෙන දවස වාහනයක් ගන්නවා. නමුත් ලොකුකම හිඳ මොකද මුලින් අනිත් අයට බලනවා. ඒගොල්ලන්ට තියෙන මමත් SMS කෙනෙක් නේ. මමත් හොඳට ඉගෙන ගත්තා. මටත් මේ ණයට හරි වාහනයක් අරන් ඕනේ. තමන් නැති කරදරයක් ඉස්සෙල්ලම දාගන්නවා. ඒ නිසා මේ මිනිස්සු ලොකුකම හිඳ මුළු සමාජයේම බොරු ආටෝප දේවල් කරන්න යනවා. දැන් බලන්න මේ සමහර මම දැකලා තිනවා සමන්ති මේ කසාද බඳින තරුණ දුවල පුතාලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඇත්තටම ඒගොල්ලන්ට අර අනිත් අයට වගේ හොඳට මගුලක් ගන්න බැහැ. ඒගොල්ලෝ බැංකු ලෝන් දානවා. රත්තරන් බඩු ටික උගස් තියා ගන්නවා. ණය ගන්නවා. ඊට පස්සේ අනිත් අය වගේම හොඳම හොටෙල් එකක මගුලක් ගන්න යනවා. සල්ලි තියන අය වගේ. අපිත් ඒ වගේ කියලා පෙන්වන්න ඕනේ කියලා. අවසානයේ මොකද්ද සිද්ධ වෙන්නේ? මුළු ජීවිත කාලෙම භාගයකම
අර තමන්ගේ ලොකුකම පෙන්න ගන්න කියලා දුක් වෙනවා. ඊට වඩා හොඳ නැද්ද තමන්ගේ යථාර්ථය තේරුම් අරගෙන, තමන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන, තමන්ගේ මානසිකත්වය තේරුම් අරගෙන ජීවිතේට සරලව මුහුණ දෙන එක. ඒතර නිදහසක්, සතුටක්, සැනසීමක්, සාමයක් තමන්ට දැනෙනවා. ඒ නිසා කෙනෙක් අදිටක්සේරුවෙන් ඉන්නවා නම් ඔහුට අනුකම්පා කරන්න. ඇයි අනුකම්පා කරන්න ඕන? ඔහු ගොඩක් මානසිකව දුක් විඳින නිසා. කෙනෙක් ලොකු කමින් ඉන්නවා දකිනවා නම් ඔහුට අනුකම්පා කරන්න. ඇයි ඒ? ඔහු ගොඩක් මානසික දුක් තුරුල් කරගෙන ඇති නිසා. ඒ නිසා මම අද උදෑසන යෝජනා කරන්නේ තමන්ගේ ලොකුකම් අදිමානසික තක්සේරු තියෙන ඒවා අත්හැරලා දාලා නිදහසේ ජීවිතයට මුහුණ දෙන්න. එතකොට ජීවිතය හරි සරලයි, නිදහස් සතුටින් පිරීලා යනවා. අවසානයේ කියන්න තියෙන්නේ මෙහෙමයි, අපි ජීවිතේ අලුතෙන් හිතන්න විදියක් කියලා දෙනවා. මේ ලෝකෙ මිනිස්සු අලුත් දෙයක් හොයමින්, මිනිස්සු හැමෝම අන්කොමන් අලුත් දෙයක් හොයනවා. නමුත් මේ මිනිස්සුන්ට ඒක හොයාගන්න විදියක් තේරෙන්නේ නැහැ. මිනිස්සු ඒක තමන්ගේ ජීවිතයේ සතුට බාහිර දේවල් වලින් හොයනවා. එකම දෙයක් කියන්න පුළුවන් අපි මේ කරපු සාකච්ඡාවේ, මුළු ජීවිත කාලෙම මිනිස්සෙක් මේ ලෝකෙ තියෙන සියල්ලම හොයාගත්තා. සියලු දේවල් පිළිබඳව දැනුමක් තමන් සතුන තමන් පිළිබඳව දන්නේ නැත්නම් ඔහුගේ අවසාන කාලය වගේම ඔහුගේ ජීවිත කාලය මානසික දුක් ගොඩකින් පිරීලා යනවා. යමෙක් මේ මුළු ලෝකෙම තියෙන දේවල් ඔහු ගොඩක් දන්නේ නැහැ. හැබැයි ඔහු ඔහු ගැන දන්නවා. ඔහුගේ ලොකු මමත්වයේ පිළිබඳව දන්නවා. ඔහුගේ නිදහස පිළිබඳව දන්නවා. ඔහුගේ ජීවිතය පිළිබඳව දන්නවා. ඔහු අනිවාර්යයෙන්ම හිතේ සතුටේ සහනින් පිරී ගිය මිනිසෙක්. සමම අද දවසේ කරපු මේ සාකච්ඡාවේ අවසානය කියන්නේ ඔබ ඔබ ගැන සොයාගන්න. දැන් ඔබ මේ වෙනකොට ලෝකේ බොහෝ දේවල් දන්නවා. අන්තර්ජාලය හරහා, පත්තර හරහා දැනගෙන ඉන්නවා. මම යෝජනා කරනවා ඔබ ඔබ ගැන හොයන්න. එතකොට ඔබේ ජීවිතයේ සතුට, සැහැල්ලුව, සැනසීම, ආශිර්වාදය සියල්ලම ඔබ තුළ තියෙන නිසා. අවසානයේ ඔබ සියලු දෙනාටම මිස්ටර් වෙන්නේ කරමු තමා ගැන හොයාගෙන සතුටින් පිළි ජීවිතයක් ගත කරන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. එහෙමයි අපේ හැමදෙරණේ, ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේ සිදු කරන සියලුම ධර්ම ප්‍රචාරක කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සිරස් FM සනරාම රසවලින් ලංකා වාසී, ලෝ වාසී සියලු බෞද්ධයන් එකතුව ප්‍රාර්ථනා කරන අපේ හැමදෙරණේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.